වෙච්ච කිසි කෙනෙක් දැනන් හිටියේ නැහැ අපිට මේ වෙලාවේ මැරෙන්න සිද්ධ වෙයි කියලා. අසනීප වෙච්ච අතපයක් අහිමි වෙච්ච කිසි කෙනෙක් දැනන් හිටියේ නැහැ මට දැන් මේ දේ සිද්ධ වෙයි කියලා. මේ ජීවිතයේ යථා ස්වභාවය මෙහෙමයි. අපි ඔබවහන්සේලා හිතලා බලන්න අතීතේ කොච්චර දේවල් ඔබවහන්සේලා බලාපොරොත්තු වුණත් මොන විදියට හීන මැව්වත් ඒකෙන් කීයෙන් කී දෙයක්ද අද වෙදි යථාර්ථයක් වෙලා තියෙන්නේ. ඉතින් බුදුරණසේ දේශනා කරනවා අචින්ති තම්පි භවිසති චින්ති තම්පි විනස්සති කියලා. මේ ලෝකේ නොසිතූ දේවල් සිද්ධ වෙනවා. හිතපු දේවල් කවදාවත් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි ජීවිතයේ යථාර්ථය. හැබැයි අපි හිතුවත් නැතත් එක දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි අපේ සුදු අපේ කළුවට තියෙන කොණ්ඩ සුදු වෙලා යනවා. කෙලින් තියෙන කොණ්ඩ රැලි වැටි කුඩු ගැහිලා යනවා. ලස්සන තියෙන හැම රැලි වැටිලා යනවා. අපි නිරෝගීකම අවසන් වෙලා යනවා ලෙඩ වීමෙන්. අපේ තරුණකම අවසන් වෙලා යනවා මහලු වීමෙන්. අපේ ජීවිතය අවසන් වෙලා යනවා මරණය. පුංචි කාලයයි. මේ යථාර්ථය බුදුරජාණන්සේ ලෝකෙට පැහැදිලි කරලා මේකෙන් නික්මෙන්න ක්‍රමයක් තමයි දේශනා කරන්න පටන් ගත්තේ. ඔබවහන්සේලා අහලා ඇති දවසක් දා ආනන්ද ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මට ගිහි කාලේ මාලිකා තුනක් තිබ්බා. එක මාලිකාවක් තට්ටු 7යි එකක් 5යි අනිත් එක 3යි. ඔය හැම මාලිකාවකම තුන් උඩම තට්ටුවට මිනිස්සු 40,000ක් රැස් කරන්න පුළුවන්. අඩුම තරමේ අපේ ලංකාවේ නෙළුම් පොකුණටවත් බෑ 40,000ක් රැස් කරන්න. මම හිතන්නේ උපරිම 10,000යි. ඉතින් මෙච්චර විශාල මාලිකා පරිහරණය කරලා ඒ වගේම සිද්ධාර්ථ කුමාරයාට වෙන් වෙච්ච අවුරුදු 20 විතර අඩු කන්‍යාවියෝ 40,000ක් වෙන් කරලා තිබ්බා සුද්ධෝදන මහරජතුමා. ඉතින් මෙච්චර සැප සම්පත් බහුලව වාසය කරලත් බුදුනසේ පැහැදිලි කරන ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද මට කිසි තෘප්තියක් තිබෙන්නේ නැහැ කියනවා ඒකේ. කොච්චර ඒව පස්සේ ගියත් ඒවින් තෘප්තිමත් වෙන්නේ නැහැදුවත් අන්තිමට අවසානයක් නැහැ කියනවා. බලන්න මිනිස්සු ජීවත් වෙන්නේ ඉපදෙන්නෙම තනිකම හුදකලාව තමන්ගේ දේ කරගෙන. හැබැයි මිනිස්සු මේ තනිකමට හුදකලාවට හරිම බයයි. මේ තනිකම මකා ගන්නමයි අපි රූප පස්සේ දුවන්නේ, ශබ්ද පස්සේ දුවන්නේ, ගඳ සුවඳ රස පහස පස්සේ දුවන්නේ. හැබැයි යම් දවසක අපිට අවබෝධ වෙනවා, ප්‍රඥාවන්තයෙක් නම් අවබෝධ වෙනවා, තමන් මෙච්චර කාලයක් මේ තනිකම මකා ගන්න කරපු හැම දෙයක්ම බොහොම නිරර්ථකයි කියලා. උදාහරණයකට හිතලා බලන්න, හිතර තියෙන තනිකම කාන්සිය මකා ගන්න ඔබවහන්සේලා යම් තාක රූප බැලුවා නම් ඒ හැම රූපයක්ම අද වෙදි රෑ දැක්ක හීනයක් වගේ. යම් තාක් ශබ්ද ඇහුවා නම් එකක් දැන් දැක්ක රෑ දැක්ක හීනයක් වගේ. එකක්වත් ඉතුරු නැහැ. කොච්චර ගඳ සුවඳ රස පහස වින්දත් කොච්චර රස දාන වේලක් භුක්ති වින්දත් එකක් රෑ දැක්ක හීනයක් වගේ. කිසි දෙයක් මේ වෙදි ඉතුරු වෙලා නැහැ. දැන් ඒකේ තෘප්තියකුත් නැහැ. අනාගතයේ කොච්චර දේවල් කොච්චර රූප බලන්න හැදුවත් කොච්චර සද්ධාහන්න හැදුවත් කොච්චර ගඳ සුවඳ රස පහස විඳින්න හැදුවත් ඒකේ අවසානයත් එච්චරමයි. ඉතින් මෙන්න මේ විදියටමයි අපිට යම් දාන වේලක් බොහොම රසද භුක්ති විඳලා අවසානයේ අපිට තේරෙන්න පටන් ගන්නවා ඒද ඒක වලදාති කලින් තිබ්බ කැමැත්ත දානේ වලදලි ඉවර වෙද්දී අපිට නැති වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේමයි කියනවා තථාගතයන් වහන්සේටත් බෝධිසත්ව කාලේ මෙන්න මේ කාමෙන් භුක්ති විඳලා කිසිම තෘප්තියක් නැති බවක් තිබ්බේ. කොච්චර භුක්ති විඳත් ඒකේ අවසානයක් නැහැ. මේ කාමයන් හින්දා කාම කියලා කියන්නේ මොනවාද? ඇසෙන් දකින ඇහි කැම රූප, කනේ කැම ශබ්ද, නාසයේ කැම ගඳ සුවඳ, දිවේ කැම රස, කයේ කැම පහස. ඉතින් මෙන්න මේ කාමයන් හින්දා මිනිස්සු ගහමරා ගන්නවා. සමහරක් වෙලාවට දෙමව්පියෝ දරුවන්ව මරලා දානවා. සමහර දරුවෝ දෙමව්පියෝ මරලා දානවා. මේ සියල්ල මේ කාමයන් හින්දා. මේ අස කන නාසය දිව කය මනස පිනවන්න. අපි කවදාවත් මේ කිවරයක් වෙන්නේ නැහැ. හිතලා බලන්න. ඔබවහන්සේ ලකිම අත්දැකීම් වලින් මේ කාමය තෘප්තිමත් කරන්න යන්නේක පිපාසයට ලුණු වතුර බොනවා වගේ. ලුණු වතුර පිපාසයට කොච්චර බිව්වත් පිපාසය සංසිඳෙන්නේ නැහැ. හැමදාම පිපාසය තව තවත් වැඩි වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේමයි කොච්චර රූප ශබ්ද ගන්ධ රස පහස පස්සේ අපි දිව්වත් ආසාවල් තෘප්තිමත් කරන්න කොච්චර උත්සාහවත් වුණත් කවදාවත් ආසාව විවරයක් වෙන්නේ නැහැ. අනේ හින්දා බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මේ විදියට ඉමේ පංචකාම ගුණේ පරිච උපජ්ජති සුඛං සෝමනස්ස අයං උච්චති කාම සුඛං මීල සුඛං
උතච්චන සුඛං නසේවේ තබ්බං නභාවේ තබ්බං නබහුලීකා තබ්බං භායි තබ්බං ඊතස සුඛස්සාති වදාමි කියලා. මහණෙනි, එන්න මේ පංචකාම ගුණය නැසුරු කරගෙන යම්තාක් සැපයක් සොම්නසක් උපදිනවද? මේ යම්තාක් සැප සොම්නසක් උපදිනවද? මේවට කියනවා කාමසුවේ කියලා. ඒ වගේම මිහිල සුඛං, මේක අසුචි සුවයක් කියනවා. හේතුව දැන් බලන්න, ඔබ හසලට සැපක් කියලා යම්කිසි ආසාවක් ඇති වුණාම අපි ඇත්තටම ආසාව ගැන හොයලා බලමුද? ඒ ආසාව අපිට අනාගතයේ ලබන සැපයක් වෙන්නෙලා මේ මොහොතේ අපිව ආතතියටපත් කරනවා, පීඩාවටපත් කරනවා, වෙහෙසටපත් කරනවා. අපිට මේ දේ තිබ්බනම් හොඳයි, මම මේකෙන් මේ විදිහට සතුටු වෙනවා කියලා මුචි හරි ආසාවක් හිතේ ජනිත වෙන මොහොතේම හිත බර වෙලා යනවා. මෙතෙක් වෙලා නොතිබ්බ පීඩාවක් වෙහෙසක් හිතට දැනෙන්න පටන් ගන්නවා. අනේකයි දේශනා කරේ, පියතෝ ජායති සෝකෝ, පියතෝ ජායති භය, පියතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භය කියලා. මේ ආසාවල් හින්දාමයි, ප්‍රිය දේවල් හින්දාමයි ශෝකයක් හටගන්නේ, ප්‍රිය දේවල් හින්දාමයි බයක් හටගන්නේ. ඒ යම් කෙනෙක්ට පුළුවන් නම් ප්‍රිය දේවල් නැති කරලා දාන්න, අයින් කරලා දාන්න, එයාට ශෝකයක් හටගන්නේ නැහැ, දුකක් හටගන්නේ නැහැ කියලා. ඒ වගේ බුදුරජාණන්සේ දේශනා කරනවා අට්ටි කන්සූපමා කාමා කියලා. මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස පහසට තියෙන කැමැත්ත මස් නැති ඇට කැබෙල්ලක් වගේ කියලා ඒ උපමා කතාවක් දක්වනවා. මෙන්න මේ විදිහේ එක්තරා නකුඩු ගැහිච්ච බල්ලෙක් ඉන්නවා. මෙන්න මේ බල්ලා යනවා ගවය මරණ තැනකට. මේ ගව ඝාතකයා මේ බල්ලට විසි කරනවා මස් නැති ලේ වැකිච්ච ඇට කැල්ලක්. මේ බල්ල මේ ඇට කැල්ල සූපු කර කර සූපු කර කර ලෙව කනවා. ටිකක් වෙලා යද්දි මේ බල්ලගේ කටම මේ ඇට කැල්ලට ඇට කැබඳට තුවාල වෙන්න පටන් ගන්නවා. තුවාල වෙලා බල්ලගේ ලේ මුරා බොනවා. ටිකක් වෙලා තමන්ගේ ලේ මුරා බීලා අන්තිමට බල්ල ක්ලාන්ත වෙනවා. මෙන්න මේ වගේ කියනවා රූප ශබ්ද ගන්ධ රස පහසු සිදුවන එක තෘප්තියක් නැහැ කියනවා. මරණකම දුවදුවයි පුළුවන්. කොච්චර වැදගත් කියලා හිතුවත්, කොච්චර ධනවත් කියලා හිතුවත්, කොච්චර ප්‍රභු කට්ටිය කියලා හිතුවත්, ඒ හැම කෙනෙක්ම සංසාරයේ විඳගෙන ඔබ හැමෝම මහා පුදුරු අපි ඉස්සරහට යන්න ගන්නවා. බුදුරජාණන් දේශනා කරන අපේ විගත කරන්නේ ඥාති රම්බලකට කියනවා. අම්බලක ස්වභාවය මොකක්ද? අදිනන හිට ආගෙන. ඒ වගේ අපේ ශරීරය රම්බලක් වත්. අපි වස්පිටාලේ ඉන්නේසු අම්බලක් වත්. අදිනන හිට ආගෙන සිටිනවා. අපි අද යම අපි සංස්කාර අපේ ඇස්කරන කොට අපිට විභාග මුක්ති වෙන්න සිටිනවා. ඒ සමස්ත බුදු වාචිකින්ම ඉලක්කෙන්නේ ඒ ආසාව වැඩි කිරීම කියන කාරණාවයි. ආසාව වැඩි කරන්නේ වෙන දෙයක් ඉඳගෙන ආසාව දුකව සකස් කරගන්න. ආසාව අපේ සැපයක් වෙන්න දෙන්න දුකක් වෙනවා. අපුච්චි උදාහරණයක් කියනවා. ඔබ කොහොමද ආසාවක් ඇති කරගෙන හිටන්නේ? අද ස්පෝට් එකක් ගන්න ආසාවක් තියෙනවා. මට ඒක ඇතුලේ ෆෝන් එකක් තිබ්බනම් කියන බලක් දෙන්න හිත ගැටි වෙන සපදුක දුක වෙහස ආපතිය පීඩාව. දැන් ෆෝන් එක ගන්න සල්ලි දුරු කරන්න කියලා මතක් වෙද්දි ඒක එකතු කරගන්න තමන් ආස දේවල් කැප කර කර හොඳට එකතු කරගන්න කියනවා. එතනක් තියෙන දුක. ඔබට ෆෝන් එක ගත්තට පස්සේ පුංචි සැපයක් තිබේ. හැබැයි ඒක ඇත්ත සැපයක් නෙවෙයි. අර කලින් කොහෙවත් තිබ්බ නැති බරක් අර පින්නගෙන ඒ බරෙන් ගහස් වුණා වගේ සැපයක්. ඒ කියන්නේ ඒක හිතලා බලනකොට ලොකු බරක් පිටත ගියාගේ කලින් තිබෙන එක බලන්න. අලුත් දෙයක් දුක කියන්නේ පස්සේ ඒක ඇරෙන්න පස්සේ පුංචි සහනයක් ගන්නවා ඇති ආයතන කියලා. අන්න ඒ වගේ සහනයක් තමයි අපිට මෙදෙන්නේ. මේ ෆෝන් එක ගන්නකොට පස්සේ නම් මේ මෙච්චර කාලයක් තියෙනකොට අපිට ෆෝන් එක නතර කරන්න සිද්ධ වෙනවා. ඒ දුකයි කන්න මහදන්න සිද්ධ වෙනවා. ඒ දුකයි ඒක සොක්කොම දෙපොරක් තමයි කියලා ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඒ දුකයි ඒ වගේ දවසට නැති වෙනවා කියලා හැදිලා කියලා තියෙන ඒ දුකයි. දුක බලන්නකොට ඒක සැපයක් සමානයි අත්තාසාරික දුකම. ඒක නිවන සදේශනා කරේ ආසාව කියන්නේ දුකක් තොරවෙන්න දෙයක් කියලා.
Tuhan masih desainan karena gandul dibikin dari kama dan dari masyarakat kita. Benar ini, rupa syakta gandul rasa pasir dia yang kemat gandul waktu adik kia gandul waktu ini kakal kakal nasib dilema wakil nasib dilema dengan nabi nasib dilema ia lagi rupa syakta gandul rasa pasir tak asal kini kakal dengan nabi nasib dilema dupu nasib dilema ibadah ini desainan karena Sanggup dibikin mereka mana lagi macam macam. Jadi mereka mungkin ni. Papu yang dia hulur kita kena sama macam macam. Papu yang maha kelihatan kan? Ingin kalau berjalan kamu, ingin hidup kan? Kalau berjalan nama dia, dia tak ada. Kedai. Kalau berjalan punya ni, dia besar kan? Dia ada di. Ia begitu. Kita lebaran. Jadi rupa syakir dan rasa masa asal dari mana? Apa yang kerana kita dia? Kami ismat hati, sila suruh sila ayat. Kami balik hati, kita ikut kembali samadhi dasar melati ayat. Kami rajin berhati, praknya berdasar kita hati. Kami lagi hidup, tapi untuk hidup kita hati. Sama seperti pasal bahawa yudin bahawa nafahari, ahasi jangan pernah berhenti untuk diri diri hilang hilang dan macam. Tamangi silbat bahawa gunat bahawa nanti keragaman. Hiri otak peti bahawa terlajah bayat diminisu. Kami negi hidiam terlajah bayat terhadaan. Hira kebal bela bukti. Nalagi nasib tu beno. Tapi katamai kami ismatu dalam tiada perasne. Hebat yang terima beluat. Api asa kerana. Budona sedesa nak no alpa kang etang suka. Miki suaya alpai. Oma kang etang suka. Miki suaya lama kai. Ibagim bahuadi no itu bihio kira desna kerana, miki adi no ati prabalai kiala. Ita la balan. Kuch rasa we group balan net. Ika kuat dengi turune. Ikin lebih caswa dek kuat turune. Hari atrupti madgati aku turu elati ene. Kuch rasa dahan net, sinduhan net. Hemat dek ma, ada ni karaya dek kehina ibagim. Ika desna kerana, supi no kupa ma kama kiala. Kami wanahi rada kehina kami kira. Mereka mewi dia tu, jiwit dia tarat dia api terunggan, terunggan. Api terunggan, orang mekhi tahu duratat, aswa dah kuhewayan itu buru bedak kira. Umah sana tu pulau na mama yochana kerana, rohalak mojeri ekka, pulau na marna pariksha nyaksidha kerana velawangi hilab narawan kira. Ebi nisu Mulai marah nak pariksha ni sedia kerana, memetani pihi akar agen, uluin kapal lah, memain cuma nak orang dihil lah, memetani Allah liver we lah, hamu isar hata dina, kelim iri lah ena, kelim ulu katta matu ena, tu kat ulu katta itu pas sekiya takin kapal lah, atuletina mule atad dala ugulan aku lah. Ewa gem, jatim hamu galu liver we lah, ulu udah dada aku lah, eh muda adi, tamang itu lde kat ulen nahaya pe ena. As boleh dekat api kocir as lasan aye kelih itu ad. As dia as galu la balap uteh na. Haras kada kerja buat. Mesudu part as boleh tu le dia ni. Kaha part ojo seak. Kata itu sahre agni me. Sel lambat wak bagai. Apriya kali itu sel lambat wak bagai. Eba kem papu ekamati ek pih barai pelagini an dia ni. Kunu gada beh na patang karna. Iba san beh jana. Maski kat dalwat beri na beh. Ita ram kunu gada. Setiap kunat, burushe kunat, kocir lassan kunat, kocir sudu kunat, nikahiya tarat. Bido pete tamaya piravati lati ene. Ita labalan na. Entara kunu bagi kakti eno. Me kunu bagi kira cara awal loko madala dala. Uda iya tay. Geta gahana. Hebe geta gahwa dahari ene. Noi kutta kara suci bahe eno. Esuling kaladuru beri eno. Esuling kabu beri eno. Kangwaling kaladuru galanwa. Nahaing hodu sem galanwa. Kating kelewaya heno, kain dah dia mutra bagirino. Ubeva kima thamai? Kocir lassanai kena kena giunat, kocir prabu kena kena giunat, kocir visituru kena kena giunat. Ika makwiterai me jiwite. Udunan sedesa nakera, me loke me samsara gamanati shem bayangkara ikiela, bihisulu ikiela. Itulah balan. Me mahapulu me pas yam takti heno ana, udunan sedausukhe. Tamangi sulagi le niagat paspida kosala pendana mahani ni, mana macam permainan manusia loko yang merila, nevat manusia loko itu main nikhela, mana dokumalla, nevat satrapa ayar nikhela, di itu la balan.
kocer cerah sampati dulu lebih baik dikira. Itu orang bahasa ada pertanyaan yang kita buat, ada cerah soal pada naik na manusia dua kita nemat ini. Aiy, minisung ini pratisatya, jangan kerana adu ini dikira. Adu ini nanti he itu tamai. Loka dah tu wibaran yang bahasa dah lalat yang orang tanya itu, udah nasi desa nak kerana, ikan irak hada kira te, bawa dalat isi katnya naik kira. Ikan irak hada kira te, ikan saur Brahman dalek. Apa yang ada rai, manusia loko, dewa loko, hayai, Brahma loko, Vishnu kui tiya naik kira. Tuh leh me loko bagaim, manusia loko, dewa loko tiya na, loko dah hak ikat dua lah, sahasri loko dah tu nirmani, mana? Ini bagai dahai bal dahaya ikat dua lah, dua sahasri loko dah tu nirmani, mana? Oi bagai dahai bal dahaya kui tiya ikat dua lah, dasa sahasri loko dah tu nirmani, mana? Mereka memang ke hema loka datu kan manusia loka aktienwa, dewa loka hayak tienwa, Brahman loka wisak tienwa, apa yang hatarat tienwa. Mekingnya ke, ekingnya ke, ekal loka yang binasa wedi, tawal loka yang hataganna, tawal loka yang binasa wedi, tawal loka yang hataganna. Mereka samsara kan mana nevet maknaya kiuwe kai, ekal prutwi thale kan nevet maknaya kiuwe kai, mereka prutwi binasa wedi, tawat tanak prutwi guna tanak hataganna. Ehemeka kan minisu jiwa tienwa. Dekahi samsara kan mana sabahwe. Udaran saya kahiy desa nak kere, mereka nikmaya mamai sunsuki ella. Mungkin api dekisi m sahati kagne, ida gan cewit tapi manusia mau elah bodi kia ella. Tapi deh mebiti aja cewit ya tar deh kena terungga nanti. Khamian ge sobahve nuni bimasatte, api deh terungga nama. Tapi deh khamian kian elin sunsuki agne mehi kia ella. Mungkin deh itu api deh hebat isi m khamian ge sobahve sape agpin nella. Duka kelab bela dene ka. Balan, api kocer, api jiwa kita gatut, tapi hamati sem jiwa tu ini, atiatiat, anagatiat tu lah. Hebei, api deka tapper ya kuat, atiatir ya nampai, deka tapper ya kuat anagatir ya nampai. Tuh bahasa kita mih membeli itu, tamang ini riau apa benas kerana hitunat, negidala ya nampai hitunat, ikan dah hituat. Ati itu yang anak itu yang tulah kapul tiaga ini sih dia. Biar kita lihat badan. Membicara bela, wadi bela hiti aja lah. Ati itu tulah bihit lah inna. Membicara bela, wadi bela inna tiada nama aja lah. Anak itu tulah kapul tiaga inna. Anak itu kod. Itu bi dah waktu dan nanti nanti lagi dah nak hari kira. Tulah mahite nanti itu itu ati itu anak itu dia ni kan. Hebei mangu bahasa latar desa nak kerana. Api itu tapper ekwat ati itu jiwa tu ni be. Ati itu kan yang mak mata kunat, mitap beri apa sih tu bilang kui teraiyek. Anak itu kan yang mak mata kunat, mitap beri apa sih tu bilang kui teraiyek. Apa tu jiwa tu yang pulang ikhama mohota, metana mitap beri, megebelean ni, memohota. Udaran se samasta desa nama pahdi nikale, memohota tu le nibila wasa kerana kramya, memohota tu le sahme sathuring senasi mengwasa kerana kramya. Me sathur sahme abhyantrek senasi me tamant mai hoyaga na pulang tamant tulim. Obat asawa ketiunat, raga tuesha ketiunat, yamdaya ke nlobya raga ketiunat. Ikan, hamati semua anaga itu lebih hidup agen iwa. Mata benda mihema vidhi nanti panang kerahi dente, raga bahalai iwa. Mata mea mihemati itu galak kila mata kweti, tuesha bahalai iwa. Hebei, ini dekam me tapere hidaran aku nasi tuwi laku terai, si tuwi laku terai. Ikan tapere aku tati tinat be, ikan tapere aku tati. Anak itu inat be. Di mana mewi di dati itu anak itu hidup mudah agen. Mereka tapper itu awal di mati nak kena ada. Hema tapper yang alut cipta yang alut mohotak alut dani mak itu terdiri napa tanggal. Amu tu masanasi mak amu tu cinta ambian teri kebrit yang dani napa tanggal. Mina mereka tu leher jiwa tu napa pulang menua. Udara nasi desa nak kerana. Oi bahawa naga nih desa nak kerati. Bahawa naga maksud kerana none. Yang bahawa naga mahatpal mahani sansevena na. Ibahawan awak sedekah rano ni mana mevi dia terkira. Kau muda, viveka nisita, viraga nisita, niroda nisita, wasaga parinami kira. Mama hitarai viveka yang mana mevi bahawan akaran ni. Mana kisah milak kayak ni, labaga ni kisah dayan ni. Mana mevi hitarai viveka dengan none. Hitarai viveka dengan none hitam mevi bahawan arumuna mana hikaran ni. An name dia bahawan akaran ni kira. Lagi viraga nisita. Mana mevi arumuna rupa shabda valing, atiwena elim, adakinaya negati. Kita viraga itu patkaran, nuelia na sembah itu patkaran, nai mama me bahawa nak kerana kita hikmat nak kira na.
Ewage nirodha nisita. Me lokayat ekka gahagena yana swabhawaya. Eka program wela api wedagena yana swabhawayak tiyena. Anneken hita nidahas karagannai bhavana karannone kiyala. Anne wage mohosagga parinama hitara ena situwili aramunu durimma duru karala vinasha karala dannai man bhavana karannone kiyala. Menne me widata hikmenna eyage hitata sanasima satutak samayak truptimat bawak athi wenawa. Balanna bimat swaminhansayalata therevi. මේ ආසාවල් කැමැත්තවල් මේ වගේ හිත ගහගෙන යන ස්වභාවයන් සියල්ල ඇති වෙන්නේ සිතුවිලි තුල. මේවා නැති කරන්න පුළුවන් සිතුවිලි තුල. යම් මාන්නයක් මැනීමක් යම් ආසාවක් කේන්තියක් මේ සියල්ලම ඇති වුණත් ඇති වෙන්නේ සිතුවිල්ලක් විදියට. ඒවා ඇති වුණ නැත්තම් ඒවා ගැන අපිට කිසිම අදහසක් නැහැ. දැන් පුංචි කතාවක් කියන්න. දවසක් දා අදිමුත් මහරහතන් වහන්සේ අදිමුත තේරගතවේ සතහන් වෙන්නේ උනහසෙව දවසක් හුරු කල්ලියක් පැහැර ගන්නවා මිනි පූජාවකට නිදානයක් ගන්න ගිහලා ඒකට මිනි පූජාවකට දෙන්න. ඉතින් උනහසෙව ගහක ගැට ගහලා තියෙද්දි හොර නායකයාගේ නම ගාමිණී ගාමිණී අහනවා මෙයාගේ මේ ස්වාමීන් වහන්සේගෙන් දැන් අපි ඔබව මරන්න යන්නේ ඇයි ඔබට බයක් හිතෙන්නේ නැත්තේ? ඇයි ඔහුම කිසිම බයක් නැතුව ඉන්නේ කියලා. ඊට පස්සේ මේ රහතන් වහන්සේ උත්තර දෙනවා මෙන්න මේ විදියට. නමේ හෝති අහෝ සිද්ධේ භවිසන්ති නොහෝති මේ සංඛාරා විගමිසන්ති තත්තකා පරිදේවනා කියලා. නමේ හෝති අහෝ සිද්ධි මට මම ජීවත් වුණා කියන මට කිසිම අදහසක් නැහැ. මොකද අතීතය ගැන එක සිතුවිල්ලක්වත් හිතන්නේ නැහැ. හිතර එන්න දෙන්නේ නැහැ. භවිසන්ති නොහෝති මේ එක තප්පරයක්වත් මට ඉස්සරහට ජීවත් වෙන්න තියෙනවා කියලා මට අදහසක් නැහැ. සංඛාරා විගමිසන්ති මේ මොහොත ඇති වෙන හිතේ සකස් කිරීම එතන එතන ඇතිවි නැතිවි යනවා කියලා මම අවදිමත් වාසය කරනවා. තත්තකා පරිදේවනා කුමට නම් මම පරිදේව කරන්නද ශෝක වෙන්නද කියලා. ඊට පස්සේ දේශනා කරනවා සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං ධම්ම සන්තති පසන්තස යථා භූතං න භයං හෝති ගාමිනී කියලා. මේ ශුද්ධ සංස්කාර රහතන් වහන්සේ නමක් විදියට ඇලීම් ඇති වෙන්නේ නැහැ, ගැටීම් ඇති වෙන්නේ නැහැ, මුලා වීමක් නැහැ. මෙන්න මේ විදිහට ශුද්ධ ධර්ම සමූහයක හට ගැනීමක් සහ නැතිවීමක් විදිහට දකින්න මේ රහතන් වහන්සේට ඇත්ත ඇති සිටින් තකිද්දී බයක් නැති වෙන්නේ නැහැ ගාමිණී කියලා දේශනා කරනවා. ඉතින් අපේ ශ්‍රමණ කෘත්‍ය අපි පැවිදි වෙන්නේ මෙන්න මේ නිවන මේ ජීවිතේ සාක්ෂාත් කරගන්න. නිවන් දකින්නවා කියන එක මාර්ගඵල ලබනවා කියන දේ කරන්න බැරි දෙයක් නෙමෙයි, කරන්න පුළුවන් දෙයක්. මේ ජීවිතේම කරන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා ධර්මය අකාලිකයි කියලා. ධර්මය අකාලික වෙන්නේ මොකක් හින්දාද? ධර්මයේ ස්වකාතේ හින්දා. ධර්ම මනාලෙස දේශනා කරලා තියෙනවා. මූල කල්යම ධර්මයේ මූල නැමැති හිත කය වචනේ සංවර කරගන්න විදිය සීලය බුදුරජාණන් වහන්සේ පරිපූර්ණව දේශනා කළා. දැන් අපිට නම් සාමනීර ස්වාමීන් වහන්සේලාට නම් දස සීලයයි ඊළඟට සීකියා 75යි. රූප සම්බන්ධ භික්ෂුන් වහන්සේ නම් කරන සිල්පද 227ක් ප්‍රාතිමෝක්ෂය. ඊළඟට හිත සංවර කරගන්න විදිය සමාධිමේ මජ්ජේ කල්යනා මැද නැමැති සමාධිය පරිපූර්ණව දේශනා කළා. ඒ වගේම පරිෝසානේ කල්යනා ප්‍රඥා වඩා ගන්න ක්‍රමය සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් මාර්ගවල පරිපූර්ණව දේශනා කළා. තේහිඳම සාත්තක් සිල් වර්ථ සහිතව දේශනා කළා. සබ්බයන්ජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් දේශනා කළා. කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පකාසේති. කේවල පරිපූර්ණ සියල්ල පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ බබසර තථාගතයන් වහන්සේ දේශනා කළ ඉවරයි. අනේ හින්දම යම් ධර්මයක් ස්වකාතද ඒ ධර්මයේ සම්දිත්තිකයි. දුටු තැනදීම විපාක හම් වෙනවා. නිට්ඨේව ධම්මේ. අනිත් හැම ආගමක්ම කතා කරන්නේ මරණින් මතු ලබන විමුක්තියක් ගැලවීමක් ගැන. ඒත් බුද්ධ ධර්මය තුළ කතා වෙන්නේ නිට්ඨේව ධම්මේ දුටු තැනදීම දුක නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක්. දුක අභිභව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක්. හිත සනහාගෙන ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක්. හිතට සැනසීම උදා කරගන්න පුළුවන් ක්‍රමයක්. මේ ජීවිතයෙන් මැත්තේ වෙන ජීවිතයකට නොයා ඉන්න පුළුවන් ක්‍රමයක්. අනේකයි බුදු ධර්මයේ විශේෂත්වය. යම් ධර්මයක් සම්දිත්තිකයිද ඒ ධර්මයේ කන්දෙම අකාලිකයි. එදා වගේම අදත් අද වගේම හෙටත් එක විදියටම විපාක හම්බෙනවා. එක විදියටම විපාක විඳින්න පුළුවන් දෙයක්. ඒකයි ධර්මයේ යථාර්ථය, ධර්මයේ ස්වභාවය, ධර්මයේ ගුණය. මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නේ අපි වීරිය කැටි කරගන්න ඕනේ ශාසනීය සංඝයා වහන්සේලා විදිහට. අපිට මේ ජීවිතයේ මේ ශාසනීය මේ පැවිද්දෙන් ලබන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ ලබන්නයි කියලා.
Nivana gana artha kathane mokadda kiyala ahuwoth nivana kiyanne mokadda kiyala ahuwoth mena me widiyata uttara denna puluwa mokadda nivana nirwachanaya etam santam etam panitam yadidam sabba sankhara samato sabba upadipati nissakko tanhakkayo virago nirodho nibbana mema shantai mema pranitai enam hite siyalu sakas kirim wala sansidiyama hite siyalu kiyawana gati wala sansidiyama Sabupati pati nissakko hita watkam vidira allang inna sharire ewagema hita athiyena vedanawala situwini wala haduna ganim wala menena ahena danena danim wala sawara sampurna athahara damima tannakkhayo aasave shayviyama noelma namu viragaya loke gahagena swabhave nawatma namu nirodhaya hite niviyama namu nibbanaya mekai nivana kiyala kiyanne taman tula athi karaganna puluwa ikmenna puluwa tamanta mudah karaganna puluwan deyak nivana kiyanne eka taman athi karaganna sampurnayenma nivana kiyanne aasave shayviyama aasawa nathi karala denima aasawa nathi karanne vena dekatawat eka naraka hindawat neme aasave swabhave hemathissema anagatha sapayak wennala api o den dukata pat karana eka eka pahadiliwama therum ganna anna eka eda Dhammacakka pavattana sutre budharanase desana karanne tanko panidan dukka samudayan ariya sacchan paha tabbanti me bhikkhave pubbe anana sutesu dhammesu cakkhu udapadi jnana udapadi paññā udapadi viccha udapadi aloka udapadi kiyala me dukhe hata ganima namo aasawa prahana kala yutumai kiyala mata pera noyasu velu vidiye asak pahala una jnanayak pahala una prajñāwak pahala una vidyāwak pahala una ආලෝකයක් පහළ වුණා කියලා. එතකොට බලන්න මේ පුංචි දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ. මේ දේශනාව අවසානයේ කියනවා අයංච දස සහසි ලෝක ධාතු සක්කම්පි සම්පකම්පි සම්ප්‍රවේදී අප්‍රමාණ ජුලා රෝභස ලෝකේ පාතුරු හෝසි අතික්කම දේවානන් දේවානු භවන්ති කියලා. මේ පුංචි දේශනාවක් අහලා උන් ලෝකයේ වෙන දස දහසක් ලෝක ධාතු කම්පා වුණා කියනවා. අතිශය කම්පා වුණා කියනවා. මහා ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාව ඉක්මවාගේ ආලෝකයක් පැතිර ගියා කියනවා. මෙච්චර දෙයක් සිද්ධ වෙන්නේ මොකද්ද මේකේ විශේෂත්වය? හොඳට හිතලා බලන්න. අපි ඔහේ සත්‍යයනා කරාට තංකෝපනේ දුක්ඛ සමුදයන් අරිය සත්‍යක් කියලා. මහා ගැඹුරක් ධර්ම තුන හැංගිලා තියෙනවා. ආසාව මෙතනම ප්‍රහාණය කළ යුතුයි කියලා. Pero no es huiru di nyanya esak alu ke putra se udah pahalu na kieno. Be api te muka tapi keran ni asal aku pahalu wedi. Eka pun dak wida lebar la main keran wakil api hitan wan. Hebei an ne kama itu kada bula. Ne kama itu kada hetu wan. Asal wa hata gato tuh hata gane metan me moho ta tula. Dani mak tula. Eko he dani mak tula. Eko kane dani mak tula. Eko nase dani mak tula. Eko dibe eko kaye eko manase dani mak tula. ආසාව නැති කරන්න පුළුවන් වෙන්නේ මෙතන මේ තප්පරය තුළ. ආසාව නැති කිරීමෙන්මයි දුක නැති කරන්න පුළුවන් වෙන්නේ. දුකර නිවන් දැක්කම නිවන් දැක්ක කෙනෙක්ගේ ස්වභාවය මොකද්ද? නිවන් දැක්කයි කියලා තියෙන ඥානය මොකද්ද? ආසවක් හේ ඥානය. ආශ්‍රව ෂය වූ බවට ඇති වෙන ඥානය. හිතට තවදුරටත් කිසිම සිතුවිල්ලක් ගලන් නැති බවට ඇති වෙන ඥානය. හිත සියලුම ගලාගෙන යීම් වලින් පැසවීම් වලින් නිදහස් වුණා කියලා ඇති වෙන ඥානය. මේක ඇති වෙන්න පටන් ගන්නෙ දැන් හිතට ඇති වෙන ආසාවල් දුරු කරද්දී හිතට එන සිතුවිලි වල පරතරය පොඩ පොඩ වැඩි වෙන්න පටන් ගන්නවා හිත හිස් වෙලා තියෙන පටන් ගන්නවා සිතුවිලි අඩු වෙන්න පටන් ගන්නවා යම් දවසක උපරිම යන්නේ අවුරුදු 7යි සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරනවා අවම දවස් 7ක් ඇතුළත රහත් වෙන්න පුළුවන් හරියට කරොත් උපරිම අවුරුදු 7ක් ඇතුළත රහත් වෙන්න පුළුවන් උපරිම අවුරුදු 7ක් ඇතුළත මේ විදිහට හික්මුණොත් එයාට පුළුවන් වෙනවා හිතට සිතුවිලි ගන්න එක සදහටම නවත්ත ගන්න අනතකට අර ඥානයක් පහළ වෙනවා කීනා ඡාති ඉදීම ෂය වුණා උසිතම් බ්‍රහ්මචර්යය බබසර වාසය සම්පූර්ණ කළා කතං කරණීය කලිතු දෙ සිද්ධ කළා නාපරං ඉතත් ආදිපජානාති කියලා නැවත නිවන් පිණිස කලිතු දෙයක් නැහැ කියලා ඉතින් මේ කාලේ ඉක්මනින්ම රහත් වෙන්න ඕනයි කියලා යම් කෙනෙක් කියාගෙන ආවත් බුදුරණන්සේ ගාවට බුදුරණන්සේ සමාදම් කරපු ප්‍රතිපදාවක් තිබ්බා ඒ තමයි මේ දුතාංග 13 බහසල අහලති දුතාංග කියලා එකකින් විශේෂම දේ තමයි මේ සෝසානිකාංගය කියලා දුතංගයක් තියෙනවා සෝහනේ වාසය කිරීම කියලා. දිවා රෑ දෙකම සෝහනේ තියෙන ගහක් මුලට වෙලා හරි කොතන හරි වෙලා වාසය කරනවා. මෙන්න මෙහෙම වාසය කරද්දී ආශ්‍රෝෂය වෙන පටන් ගන්නවා කියන බොහොම ඉක්මනින්. හේතුව මොකද්ද? මේක මම උදාහරණ ඇදලා ගත්තේ.
මෙන්න මේ විදිහට ඉද්දී හිතට නිතරම සිහිය පවත්තන සිද්ධ වෙනවා. පොඩ්ඩක් හිත ගැස්සුණත් බය හිතෙනවා. පොඩ්ඩක් හිත ගැස්සුණත් එතන යන්න හිතෙනවා. එතන රැඳී ඉන්න නම් බලවත් සිහියක් බලවත් වීරියක් වඩන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම දෙයක් ඇති කරගත්තු තැනයි එයාට හිත ආශ්‍රවයෙන් නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ. නිවන් දකින්න පුළුවන් වෙන්නේ. නිවන තියෙන්නේ අන්න එහෙම ස්වභාවයක. ඔය අරහත් මාර්ගය ගැන පැහැදිලි කරදි පැහැදිලි කරනවා යම් කෙනෙක් රහත් වෙන්න නම් ඉන්නේ අන්න එයාට ඇති වෙන්න ඕනේ මෙන්න මේ විදිහ අවබෝධයක්. මොකද්ද? එක තප්පරයක්වත් එක ක්ෂණයක්වත් මේ ශරීරයේවත් හිතේවත් පැවැත්ම හොඳ නැහැ කියලා. එක මොහොතක්වත් මේ පැවැත්ම ජීවත් වෙන්න හොඳ නැහැ කියලා. උන්වහන්සේලා අහලා ඇති පුන්නෝවාද සූත්‍රය පුන්න ස්වාමීන් වහන්සේට බුදුරණසේ තුන්න අසුනා පරන්තරයන් අහද්දි කරපු දේශනාව. එකේ උන්වහන්සේගෙන් අහගෙන යනවා කවුරු හරි ඔබට ගැහුවොත් ඔබ කොහොමද හිත හික්මවා ගන්නෙ කියලා. ඒකට උන්වහන්සේ උත්තර දෙනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ කවුරු හරි ගැහුවොත් මම හිත හදා ගන්නවා අනේ මිනිස්සයා මට තුවාල කරේ නැහෙනි කියලා. කවුරු හරි කඩුවකින් කිනිසකින් තුවාල කරොත් ඔබ වහන්සේ කොහොමද හිත හදා ගන්නෙ කියලා හදි දේශනා කරනවා අනේ ඒ මිනිස්සයා මම මැරුවේ නැහෙනි කියලා. ඊට පස්සේ අහනවා කවුරු හරි ඔබ මැරුවොත් මරන්න ආවොත් එතකොට කොහොමද ඔබ වහන්සේ හිත හදා ගන්නෙ කියලා අහනවා. එතකොට කියනවා අනේ මට මහත් ලාභයක්මයි මේ ශාසනයේ ස්වාමීන් වහන්සේලා සියදි විහානි කරගන්න මේ පැවැත්ම ගැන කලකිරිලා ජීවිතය කයත් පිළිකුල් කරලා දිවි නහගන්න ආයුධ හොය හොය ඉන්නවා ඒ කාලේ ස්වාමීන් වහන්සේලා. අනේ මට මහත් ලාභයක්මයි මට නොමිලේම ඒ අවස්ථාව හම්බෙලා තියෙනවා කයත් ජීවිතය නැති කරගන්න කියලා. මෙන්න මෙහෙමයි මේ සම්පූර්ණ දර්ශනීය කලහ විවාද සූත්‍රය බුදුරණස්සේ දේශනා කරනවා. මහණෙනි මගේ සමස්ත ධර්මයේම යම් කෙනෙක් තථාගතයන් වහන්සේගේ භාෂිතයත් තථාගත භාෂිතයක් නෙමෙයිද දේශනා කරන්න කියලා හොයා ගන්න ඕන නම් මෙන්න මේ විදිහට හික්මෙන්න කියලා. තථාගතයන් වහන්සේගේ භාෂිතය හැමතිස්සෙම අවබෝධයෙන් කලකිරෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒකාන්ත නිබ්බිදාව පිණිස හේතු වෙන්නේ. අවබෝධයෙන්ම නොඇලී යන්න විරාගය පිණිස හේතු වෙන්නේ. ඒ වගේම පැවැත්මේ නැවැත්මක් පිණිස හේතු වෙන්නේ. නිවන කියන්නේ භව නිරෝධෝ නිබ්බාණං. පැවැත්මේ නැවැත්මටයි නිවන කියන්නේ. හැබැයි මිනිස්සු බයයි. පැවැත්ම නැති කරන්න ලෝකයේත් එක ගහගෙන යන අපේ ආස අපේ හිතේ කාන්සිය තනිකම හින්දා රූප ශබ්ද ගන්ධ රස පහසෙන්සේ අපි හිත අරන් යන උත්සාහ කරනවා. හැබැයි මම ඔබට කියනවා ඔබ සමහරකට වහන්සේලා අනිත් ගිහි අයව දකිද්දී ඔබට ආස කරන තිය ජීවිත වලට සතුට වෙනවා ඇති. හැබැයි ඒක කිසිම තෘප්තියක් නැහැ. කොච්චර රූප බැලුවත් ඒක ඒගොල්ලන්ට තෘප්තියක් නැහැ. ශබ්ද හෙවත් කොච්චර තෘප්තියක් නැහැ. ගඳ සෝද රස පහසක් විඳ තෘප්තියක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ඔබ වහන්සේලාත් ඒව පස්සේ දුවනවා නම් අන්තිමට පැවිදි වෙච්ච එකකින් වැඩක් නැතුව යනවා. අනේකේන ගිහි සැපෙනුත් පිරිහෙනවා, පැවිදි සැපෙනුත් පිරිහෙනවා. පැවිද්ද කියන්නේ අල්පෙච්ඡතාවයෙන් සතුට වෙන්න පුළුවන් කෙනෙක්. ජීවිත යථාර්ථය දැකලා සතුට වෙන්න පුළුවන් කෙනෙක්. දවසක් දා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් එක්තරා ස්වාමීන් වහන්සේලා මං අහනවා ස්වාමිනී මේ ශාසනයේ තියෙන අපහසුම දේ මොකද්ද කියලා අහනවා. බුදුරණසේ උත්තර දෙනවා ශාසනය දෙන අපහසුම දේ පැවිදි වෙන එකයි කියලා ගිහි ගිය අයර දාලා. ඊට පස්සේ අහනවා යම් කෙනෙක් පැවිදි වුණොත් පැවිදතර තියෙන අපහසුම දේ මොකද්ද කියලා අහනවා. ඒකට උත්තර දෙනවා පැවිදතර තියෙන අපහසුම දේ පැවිද්දෙන් පැවිදි හිත අලවගෙන වාසය කරන එකයි කියනවා. ඊට පස්සේ අහනවා යම් කෙනෙක් පැවිදි හිත අලවගෙන වාසය කරනවා නම් එයාට තියෙන අපහසුම දේ මොකද්ද කියලා අහනවා. එයාට තියෙන අපහසුම දේ පැවිද්දෙන් සතුට වෙන එකයි කියනවා. පැවිද සතුට වෙන්නේ රූප වලින් නෙමෙයි, ශබ්ද වලින් නෙමෙයි, පිරිකර වලින් නෙමෙයි. එයා සතුට වෙන්නේ හුදකලාව තුළ, කාය විවේකයේ තුළ, භාවනාව තුළ, මේවා තුළ සතුට වෙන්න ඕනේ. ලෝකයේත් එක ගහගෙන යනවා නම්, ලෞකික අරමුණු හබාගෙන යනවා නම්, අන්තිමට එයාට පැවිදි සැපයක් නැහැ, ගිහි සැපයක් නැතුව යනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට අහලා ඊට පස්සේ ආය අහනවා පැවිද්දෙන් සතුට වෙන කෙනෙක්ටත් තියෙන අපහසුම දේ මොකද්ද කියලා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තර දෙනවා පැවිදියේ සතුට වෙන කෙනෙක්ට තියෙන අපහසුම දේ තමයි බණ භාවනා කරන එක කියලා. ඊට පස්සේ උන්වහන්සේ ආය අහනවා යම් කෙනෙක් භාවනාත් කරනවා නම් එයාට තියෙන අපහසුම දේ මොකද්ද කියලා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තර දෙනවා යම් කෙනෙක් භාවනාත් කරනවා නම් එයාට අපහසු දෙයක් නැහැ වැත්ති. එයා නොබෝ කාලයකින් සියලු කෙලෙස් නසලා උතුම් අරහත්වයටපත් වෙනවායි කියනවා. මේක තමයි ප්‍රතිපදාව. ආසාව නැති කිරීමමයි ප්‍රතිපදාව. ජීවිතයේ දවසක් හරි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා වගේ උත්තමයෝ දරාගෙන හිටපු දුතාංගයක් ෘතු ගුණයක් රකින්න අපිට අවස්ථාව තියෙනවනේ. ඒක මහත් ලාභයක් අපිට. මොනවාද දුතාංග කියන්නේ? බුදුරණසේ හැමදාම ප්‍රශංසා කරපු දෙයක්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි දුතාංග ධාරින්නතර අගතැන්පත්. උන්වහන්සේ ගැන බුදුරණසේ කොච්චර වර්ණනා කරනවද කිව්වොත් කියනවා සංඝයාට අවවාද කරනවා නම් එක්කෝ මම එක්කෝ
මහකාශ්‍යප කියලා. අනේ තරම් ගෞරවයක් දැක්වුවා මහකාශ්‍යප මහරහතන් වහන්සේට. මොනවාද උන්වහන්සේ රැක බුදුතාංග? දුතාංග කියලා කියන්නේ කෙලෙස් දළු දවාගෙන හේ දුතාංගයයි කියනු ලැබේ කියනවා. පළවෙනි දුතාංගය මොකද්ද? තචීවරිකාංගය. පුළුවන් නම් එක සතියක් තුන් සිවුරෙන් විතරක් වාසය කරන උත්සාහවත් වෙන වෙන සිවුරු වෙන ඇතිරිලි වෙන අද ඇතිරිලි පාවිච්චි කරන්නේ නැතුව සිවුර මැද රැඳලා සිවුරු අනිත් කොනින් තමන්ව පොරවගෙන තමන්ට නිදා ගන්න පුළුවන් සැතපෙන්න පුළුවන්. දෙවැනි එක පංසකූලිකාංගය. විසික් කරපු කවුරු හරි ඇදලා විසික් කරලා දාපු සිවුරකින් එහෙම නැත්නම් මලමිනියක් ඔතපු සිවුර රෙද්දකින් සිවුරක් හදාගෙන වාසය කරලා බලන්න. මොකද ඒකේ තියෙන වටිනාකම තමයි තමන් ඒක දැන් උදාහරණයකට හිතලා බලමු. මලමිනියක් ඔතපු ඇදුමක් කියලා ඒක මතක් වෙන්න මරණ සංඥා වැඩෙන්නේ තමන්ට. මටත් මෙහෙම සිද්ධ වෙනවා. මටත් මෙහෙම යන්න සිද්ධ වෙනවා. ඒකට ලොකු සිහියක් තියෙන්න ඕනේ. ඒ වගේ ඇදුමක් දරාගෙන ඉන්න. ආය ආය මතක් වෙනවා මේක මහා අප්‍රසන්න දෙයක් පිළිකුල් දෙයක් කියලා. තමන් ඔතනකොට ඒකට දැවලා මතක් වෙනවා. බලන්න කෙනෙක් දළු කම්පා කරනවා මේ ප්‍රතිපදාවන්ගේ. ඊළඟට පිණ්ඩපාතිකාංගේ දවස් දෙකක් හරි පිණ්ඩපාතේ වැඩලා බලන්න. ඊළඟට ඊළඟට සපදානචාරිකාංගේ පිණ්ඩපාතේ වැඩෙද්දී හොඳ ගෙවල් වලට විතරක් යනවා. පොඩි ගෙවල් වලට යන්නේ නැහැ කියලා හික්මෙන් නැතුව ගෙවල් පිළිවෙලින් යන්න කියනවා. ඊළඟට පත්තපිණ්ඩිකාංගේ පාත්‍රේම දන්වල දෙනවා. මෙන්න මේකත් සතියක් දෙක දවස් දෙක තුනක් හරි පුරුදු කරලා බලන්න. අමුතු ශ්‍රමණ සංඥාවක්. තමන් පැවිද්දෙක් කියලා අමුතු හැඟීමක්. ගිහියන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක්, සාමාන්‍ය ලෝකයට එක ගහගෙන යන්නේ නැති කෙනෙක්, තමන් ගිහියන්ගෙන් වැඩුම් පිටුම් ලබන්න සුදුසු කෙනෙක් කියලා අමුතු ශක්තියක්, අමුතු හැඟීමක් තමන්ට ඇති වෙන්න පටන් ගන්න. ඒ වගේම ඊදකට ආයෙ තියෙනවා පද්දපිණ්ඩිකාංගයට පස්සේ කලුපච්චාබත්තිකාංගය කියලා. ඒ කියන්නේ දානේ එකවාරයි බෙදාගන්නේ, නැවත වතාවක් බෙදාගන්නේ නැහැ. ඊළඟට ඒකාසනිකාංගය. දවසට එක වේලක් විතරක් වලදලා වාසය කරනවා. ඒකාසනෙම තමයි දන් වලදන්නේ. මේ ප්‍රතිපදාව අමාරුයි, දුෂ්කරයි. හැබැයි දවසකට එක දවසක් හරි කරලා බැලුවොත් ඔබහන්සේලාට තේරෙයි කොච්චර සැනසීමක්, කොච්චර ලෝකයක් එක්ක විසංයුක්ත වෙච්ච ගතියක්, කොච්චර හිතට ශාන්තියක් සැනසීමක් දැනෙන්න පටන් ගන්නවද කියලා. මොකද බුදුරණන්සේ මේ හැම ප්‍රතිපදාවක්ම දේශනා කරන්නේ මහා අනුකම්පාවෙන්, මහා කරුණාවෙන්, අපිට යහපතම පිණිස. මොකද අපි හිතනවා බුදුරණන්සේ අපිව කොටු කරන්න හදනවා කියලා. හැබැයි අපි කොටු වෙන්න හදන්නේ සංසාරයටමයි. අපි කොටු වෙන්න හදන්නේ ලෝකයටමයි. අපි කොටු වෙන්න හදන්නේ දුකටමයි. නැවත නැවත අපි හොයාගෙන යන්නේ. අර අසුචි වැහෙන කුඩු මල්ලක් ලෙව කන බලුකෙක් වගේ අපි කාම අසුචි මල්ලක ලෙව කන උත්සාහවත් වෙනවා. අපි රූප ශබ්ද ලෙව කන උත්සාහවත් වෙනවා. නිකන් කුඩු මල්ලක් ලෙව කන බල්ලෙක් වගේ. මේ බුදුරජාණන් දේශනා කරන්නේ මේ කුඩු මල්ල ලෙව කන තියෙන ආසාවත් හැරලා දාන්න කියලා. මොකද සංකප්ප රාගෝ පුරිසස කාමෝ නතේ කාමයානි චිත්‍රානි ලෝකේ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත් ධීරා විනයන්තු ඡන්දං. පුරුෂයාගේ කාමය කැමැත්ත කියලා කියන්නේ සිතුවිල්ලකට ඇලීමක්. අපේ ආසාව කියලා කියන්නේ ඇත්තටම සිතුවිල්ලකට කරන ඇලීම. දැන් උදාහරණයක් හිතමු. මෙතන තියෙන මල් ටිකට මං ආස කරනවා කියලා. එතකොට මල් වලට තියෙන කැමැත්ත කියන්නේ තමන්ගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් කියනවා. නතේ කාමයානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ කැමැත්ත කියන එක ආසාව කියන එක විචිත්‍ර දෙයක් නෙමෙයි කියනවා. ලස්සන දෙයක් නෙමෙයි කියනවා. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ විචිත්‍ර දේවල් ඒවයි පාඩු එහෙමම තියෙනවා. දැන් මලේ පාඩු එහෙමම තියෙනවා. මල විචිත්‍රයි. හැබැයි ඒකට අපි කරන ආසාව විචිත්‍ර දෙයක් නෙමෙයි. අපි කරන ආසාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. අපේ හිතේ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. හිතලා බලන්න ලස්සන කවහරි දකිද්දී අපිට ආස හිතෙනවා, සතුට හිතෙනවා, බලන්න හිතෙනවා. සමහරකට ඒ මොනස පිටිපස්ස හැරිලා යන්න යනවා. අපි මෙතන හිතින් පීඩා විඳිනවා, දුක් විඳිනවා. ඇත්තට මෙතකොට බලන් ගියාම ඒ ආසාව ඇති වෙලා තියෙන අපේ හිත ඇතුලේ. බාහිර ස්වරූපේ නෙමෙයි. එතකොට මේ ආසාව කියන දේ අපේ හිත ඇතුලේ වැති වෙලා අපි පුරුස්සන ධර්මයක් විදිහට බුදුරජාණන්සේ දේශනා කරේ. අකි කන්දුපමා කාමා කියලා දේශනා කරනවා. මෙන්න මේ කාමයේ වනාහි ගිනි අහුරු වලක් වගේ කියලා. ගිනි අගුරු වලකට යද්දී මිනිස්සේ කොච්චර බය වෙනවද, කොච්චර තැති ගැනීමක් ඇති වෙනවද? අන්න ඒ වගේම කාමයන් ළඟට කිට්ටු වෙන මහා බයක් වෙහෙසක් දැනෙන්න පටන් ගන්නවායි කියනවා. හිතලා බලන්නකෝ. තමන්ට ආසාවක් ඇති වෙද්දී, රාගයක්, ලෝභයක් ඇති වෙද්දී නිකන් පපුවට එනපු හුලක් වගේ, හෙල්ලයක් ඇනලා වගේ පපුවට ගලන්න හරි අමාරුයි. හැබැයි ඇත්තටම බැලුවොත් මෙච්චර වෙලාවක් තිබ්බේ නැහැ. දැන් නැති උනේ. මේ ආසාවයි තමන්ට ඒ දුක ඇති කරලා දුන්නේ.
මෙන්න මේ විදියට ඇත්ත තේරුම් ගන්නෙත්දී මෙන්න මේ ආසාව මං අතහරින්න ඕන කියලා එතන දැඩි වීර්යයක් ඇති වෙන පටන් ගන්නවා. අන්න එතකොට නැවත ප්‍රශ්නයක් ඇති වෙනවා අපිට. මන්නේ මට නම් ආසාව අතහැරගෙන හරි අමාරුයි කියලා. මට නම් තේරෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් දේශනා කරනවා රූප රාගන් නිසාය කාම රාගම් පජහති කියලා. මෙන්න මේ රූප රාගේ නැමැති ධ්‍යාන සෝයක් සමාධි සෝයක් අල්ලගෙනයි කාම සෝය අතාරින්න පුළුවන් කියලා. අන්න ඒකට භාවනා කරන්න සිද්ධ වෙනවා. භාවනා කරන කෙනෙක්ට හිතේ සමාධියක් උපදව ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ සමාධිය තුල එයාට පුළුවන් වෙනවා රූප රාගය අතහැරලා කාම රාගය අතහැරලා ගන්න. මොකද රූප ශබ්ද ගන්ධ රස පහසු ලැබෙන කැමැත්තට වඩා සුවයට වඩා භාවනාවේ සමාධියක් උපදව ගන්න ලැබෙන සුවය සැපයක් විදිහට එයාට තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒක ඒක තුල පිහිටලා ඒක නිෂ්ක්‍රය කරගෙන එයාට පුළුවන් වෙනවා රූප ශබ්ද ගන්ධ රස පහසු දෙක කැමැත්ත අතහරින්න. පුංචි උත්සාහයක් දෙන්න බලන්න. තමගේ ජීවිතයේ කොටසක් අධ්‍යාත්මික දියුණුවටත් ලබලා දෙන්න කොටසක් නෙමෙයි අපිට නම් අපේ මුළු ජීවිතේම දෙන්න පුළුවන් වෙන්න ඕනි බුද්ධ ශ්‍රාවකයෝ විදියට බුදුරණසේ කිව්ව දේ සිද්ධ කරන්න. ධම්මපදයේ ගාථාවක් තියෙනවා මෙන්න මේ විදියෙ. අත දත්තං පරත්තේන බහුනාපින හාපේ අත දත්තං අභිඤ්ඤාය සදන්ත පසුතෝසියා කියලා. තේරුම තමයි බොහෝ දෙනෙක්ට අයහපතක් සිද්ධ වුණත් තමන්ගේ යහපතම සිද්ධ කරගන්න. මේ බුදු කෙනෙක් කියන්නේ ආත්මార్థකාමී වෙන්න කියලා. බොහෝ දෙනෙක් අයහපතක් සිද්ධ වුණත් තමන්ගේ යහපත සිද්ධ කරගන්න. අත දත්තං අභිඤ්ඤාය තමන්ගේ යහපත මනාලෙස දැනගෙන සදත්ත පසුතෝසියා තමන්ගේ යහපත අප්‍රමාදීව සම්පාදනය කරගන්න කියලයි සුගත තථාගතයන් වහන්සේ දේශනා කළේ. හිතලා බලන්න බුදුරණසේ දේශනා කරා. ඔබට හිතෙන්න පුළුවන් අපි මේවා කළේ නැත්තම් මිනිසු පව දෙමව්පියෝ පව අරගොල්ල මෙගොල්ල පව කියලා. මේ බුදුරණසේ ඔබට දේශනා කරනවා බොහෝ දිනට අහපතක් සිද්ධ වුණත් තමන්ගේ යහපත සිද්ධ කරගන්න. තමන්ගේ යහපත මනාව දැනගෙන අත දත්තං අභිඤ්ඤාය මනාව දැනගෙන සදත්ත පසුතෝසියා ලෝපසුබටව ඒක සම්පාදනය කරගන්න කියලා. ඉතින් අපි පැවිදි වීමේ නියමාර්ථය මේ ජීවිතයේ නිවීමක් සාක්ෂාත් කර ගැනීම. හිත සනසා ගැනීම. ගිහි අයට වඩා උත්තරීතර බවට පත්වීම. දෙවියන්ගේ මිනිසුන්ගෙන් වැඳුම් ලබන පුළුවන් චරිතයක් බවට පත්වීම. අපි අතින් වැරදි වෙනවා. සීල් කැඩෙනවා. ඒකට අපි නැවත නැවත සීල තුල හික්මෙන්න දක්ෂ වෙන්න ඕනේ. අපි හිතාමතා සීල් කඩා ගන්නවා නම් අපි දුස්සීලෙක්. දුසීලයට යන්න තියෙන්නේ නිරයට කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ගිහියත් ශ්‍රද්ධාවෙන් දෙන සිවුරු පාත්‍ර පිට පාත්‍ර පිළිගන්නත් වලින් වැරදි දේවල් සිද්ධ කරනවා නම් ඒක බොහොම අප්‍රසන්න පිළිකුල් සහගත දෙයක්. දෙවිවරු පවා සාප කරන ඇති. මොකද දෙවිවරු පික් කරද්දී සාදුකාර දෙනවා අපි ඒ කරන මිනිසුන්ගේ දේවල් වලට අපි සුදුසු නැත්තම්. දෙවිවරුත් අපිට සාප කරන ඇති. මේ විදිහට තේරුම් අරගෙන මේ ශාසනයේ අපි නැවත නැවත වැටෙන්න වැටෙන්න අපි නැගිටින්න ඕනේ. ශාසනයේ තියෙන ගුණධර්ම වහුණු කරගන්න. ගුණධර්ම වගා කරගන්න. අපි දක්ෂ වෙන්න ඕනේ පොඩ පොඩ. එකපාර බැරුව යයි. පොඩ පොඩ භාවනාවට ඉක්මන බලන්න. අඩුමතරමේ එදිනදා ජීවිතයේ තමන් ඉරියව් තුල සිහිය පවත් ගන්න උත්සාහ කරලා බලන්න. අද දානෙන් පස්සේ භාවනා වර්ග දෙකක් පැහැදිලි කරන්න වාඩි වෙලා කරන්න. මේ දිනදා ජීවිතය කර කර ඉන්න. ඉතින් ඊට පස්සේ අනුව ඉක්මන තු උත්සාහ කරමු. එතකොට නබික ආතාවර නැවති මූනික දේශනා පාඩේට කාමයේ සුනාමි කිච්චය කාමයන් දිගිනවන්නේ මනසා නා විලෝසියා කාමයට ගිජිනවන කෙනා මනස අවුල් කර නොගන්න පටන් ගන්නවා. මොකක් හරි ආසාවක් ඇති වෙච්ච තැනම අපේ මනස අවුල් වෙලා යනවා. ටිකක් පිස්සු වගේ නිකන් වෙඩි වැදිච්ච ඌරෙක් වගේ අපි වැඩ කරන්නේ කාමයේ සුවතුණා. යක්ෂා වේශේ නටන්නෙක් වගේ අපි වැඩ කරන්නේ කාමයේ සුවතුණා. මෙන්න මේ විදිහට තේරුම් අරගෙන මේ කාමෙන්ට ගිජුන වෙද්දී මනස අවුල් නොවෙන්න පටන් ගන්නවා. මනස අවුල් නොවෙද්දී කුසලෝ සබ්බ ධම්මාන යා හැම අරමුණකම දක්ෂයෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා. කුසලතාවයට පත් වෙන්න පටන් ගන්නවා. කොහොමද හැම අරමුණකම දක්ෂ වෙන්නේ? මොනවාද අරමුණු කියන්නේ? රූප, ඇහැ දැනීම, කනේ දැනීම, නාසික දිවේ කයම සිත දැනීම ඇති වෙනවා. මේ කිසිම දැනීමකට එයා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. මෙන්න මේකට කියනවා හැම ධර්මයකම හැම අරමුණකම කෞශලත්වයට කුසලතාවයට පත් වෙනවා කියලා. අපි ඇයි ඇලෙන්නේ නැත්තේ? ඇයි ගැටෙන්නේ නැත්තේ? ඇයි මුලා වෙන්නේ නැත්තේ? මොකද ඇලීමක් කියන්නේම ගැටීමක් කියන්නේම අපේ හිතට වෙහෙසක් දෙන දෙයක්, පීඩාවක් දෙන දෙයක්, බොරුවක්, මුලාවක්, හිතා ගැනීමක්. මේ විදිහට තේරුම් ගන්නෙත්දී එහෙනම් මේ මොහොත තුල මේ තප්පරය තුල අවදිමත්ව වාසය කරන්න පුළුවන් වෙනවා. මේක පුරුදු වෙන්න. මෙන්න මේ විදිහට හැම අරමුණකම දක්ෂභාවයට පත් වෙච්ච සතෝ බිකු පරිම්බජේ සිහි ඇතුව වාසය කරන භික්ෂුන් වහන්සේ මේ ජීවිතේම පිරිනිවන් පානවා කියලා බුදුරණසේ දේශනා කළා. ඒ අපිටත් පුළුවන් ඒ
නිවන මේ ජීවිතේ මුදා කරගන්න. මොකද බුදු කෙනෙක් වචනයක් දෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ හරියට කරොත් උපරිම අවුරුදු 7යි කියලා. උපරිම අවුරුදු 7යි. ධර්මය අකාලිකයි. එදා වගේම අදත් අද වගේම හෙටත් එක විදිහටම විපාක තියෙනවා. එකම අඩුව අපිට පුරුදු වෙන්න පුහුණු වෙන්න ඉස්සරහට කකුලක් තියාගන්න පණක් නැහැ. කොන්ද කෙලින්නේ. ඉතින් අපිට පුළුවන් නම් ඒ ශක්තිය ඇති කරගන්න. අපි දැන් හරි පොඩ්ඩක් හරි දැන් හික්මෙන පටන් ගන්නවා කියලා. පුංචි කාලයක් ඇතුළත ලොකු වෙනසක් ලොකු චිත්ත සහනයක් සතුටක් සැනසීමක් සැනසුණු ගතියක් අපිට අත්දකින්න පුළුවන් වෙයි. ඉතින් ඔබ යද්දී අන්තිම ටික දුතාංග ටික ඉවර කරන්න. ඊට සේසන මොනවද සේනාසන සම්බන්ධයෙන් නැවත තියෙන දුතාංග කීපයක් ගස් මුල් වල වාසය කිරීම. දැන් අපේ කියන්නේ අවකාශය තුල වාසය කිරීම, සොහොනක ගිහිලා වාසය කිරීම, යකර නිදානෝගෙන භාවනා කිරීම. චක්කුපාල මහ රහතන් වහන්සේගේ කතාව එහෙම ඔබ අහලා ඇති. උන්වහන්සේ නිදානෝගෙන සක්මණේ සහ පරියන්කෙන් භාවනා කරනවා ඇස් පොට්ට වෙනකම් මාස 3ක් යනකම්. ඇස් පොට්ට වෙනවත් එක්කම රහතන්ටපත් වෙනවා. ඊළඟට තව රහතන් වහන්සේ ළමගේ තේර කතාවක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට. මම දැන් පැවිද්දටපත් වෙලා අවුරුදු 3ක්. හැබැයි තාම රහත්ුනේ නැහැ. අපට හරිම කාලකණ්ණි බවක් දැනෙනවා මෙහෙම ජීවත් වෙලා මිනිස්සු දෙන්න දේවල් කාලා වේලා මෙහෙම ජීවත් වෙන එකේ. අනේ හිඳ මම දැන් වීර්යයක් අරඹනවා කියලා උන්වහන්සේ හිතාගෙන කුටියට ගිහිල්ලා කුටියේ දොර අගුල් දාගෙන මම අද ඉඳලා කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. කුටිය ගලියට බහින්නෙත් නැහැ. දානේ වල දන්නෙත් නැහැ. පැන් වල දන්නෙත් නැහැ. නිදාගන්නෙත් නැහැ. මම අද ඉඳලා එක දිගට භාවනා කරනවා මේ තණ්හාව නිමිති උගුලලා දානවා කියලා අදිෂ්ඨාන පිහිටුවාගෙන භාවනා කරන්න පටන් ගන්නවා. දවස් 3යි අවුරුදු 3ක් බැරි වෙච්ච අරහත්වය දවස් 3ෙන් සාක්ෂාත් කරනවා. මෙන්න මේ විදිහේ වීරයක් තියෙන්න ඕනේ අරහත්වය කරා යන්න නම් නිවන් දකින්න නම් අඩුමතරමේ සෝතාපන්න වෙන්න නම්. ඉතින් මෙන්න මේ වීරිය ඇති කරගන්න. අපි නැත්තම් මේ ලෝකේ මිනිස්සුත් රූප ශබ්ද පස්සේ යනවා, ව්‍යාපනත විභාග පස්සේ දුවනවා, තනතුරු නම් වුණාම පස්සේ දුවනවා, අපිත් ඒව පස්සේ දුවනවා නම් අපේ ඒගොල්ලෝ අතර වෙනසක් නැහැ. අපි ගුණන්ට වඩා ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. ඒකලගේ වැදුම් ලබන්න දුහත් මුදුන් දීලා පසක පිටුව කරන වන්දනාවල සුදුසු වෙන්න ඕනේ. සුදුසු වෙන්න නම් අපි තුළ ගුණයක් තියෙනවා. ඒ ගුණේ අපි වගා කරගන්න ඕනේ. ඉතින් අන්න ඒක අපිටම වගා කරගන්න පුළුවන්. අපි ලෝකෙට පිංකෙතක් බවට අපිටම පත් කරගන්න පුළුවන්. ඒකට හික්මීමක් අවශ්‍යයි. උත්සාහයක් අවශ්‍යයි. ඒකට මුල් අනිතාලම පුළුවන් නම් අද හවස ඉඳලා හරි තියන්න කියලා වහන්සේලාට මම ආරාධනා කරනවා. ඉතින් මේ විදිහට හික්මෙලා මේ ජීවිතේම ඉහළ මාර්ගඵල ප්‍රතිවේද කරගන්න ඔබ වහන්සේලාටත් ඒකාන්තයෙන්ම මේ ධර්ම ශ්‍රවණය මේ ආනිසංසයෝ ඒකාන්ත හේතු පරිශ්‍රය වේවා කියලා මම ආශිංසනය කරන ඔබ සියලු දෙනාටම නිවන් සුවපත් වේවා. තව ඊළඟට අපි ප්‍රශ්න කීපයක් මේ මහතෙල් ලියන් ඇවිල්ලා තියෙනවා. ඒ ටිකට උත්තර දෙන්න ඊට පස්සේ දානේ දවල් දානේට වැඩිමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ විපස්සනා කරන්න පුළුවන් පර්යායන් ගැන පොඩ්ඩක් ඔබ වහන්සේ පැහැදිලි කරන්න. මුලින්ම පැහැදිලි කරන්න ඕනේ භාවනාව ගැන කතා කරද්දී අපි භාවනා කරන්නේ දානේ. අපි අරහත් වෙනපත් වෙන්න නම් දැන් අතහැරීම කියන එක තමයි නිවන් දකින්න අවශ්‍ය කරන එකම දේ. දැන් බලන්න දුක් නිරෝධය ගැන පැහැදිලි කරද්දී ධම්මචක්ක සූත්‍රයේ පැහැදිලි කරනවා යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිරිසක්කෝ මුත්‍ති අනාලයෝ කියලා. ඒ ආසාවකේම ඉතුරු නැතුව විනාශ කිරීමක් වේද, ඡාගෝ අතහැර දැමීමක් වේද, පටිරිසක්කෝ දුරු කිරීමක් වේද, අන මුත්‍ති විමුක්තියට පත්වීමක් වේද, කලකිරීමක් වේද, අනාලයෝ අතහැර දැමීමක් වේද, අන්න මේක තමයි දුකේ නැතිවීම කියලා. ඉතින් මෙන්න මේ විදිහට අතහරින යන ගමනේ අරහත් වෙනපත් වෙන යාට අන්තිම අතහරින සිද්ධ වෙනවා. තමන්ගේ ඇඟ වේදනා හඳුනා ගැනීම, හිතේ සිතුවිලි සහ පෙනෙන හැන දැනීම, මේ ටික අතහරින්න නම් මේක ප්‍රාථමිකම අවස්ථාව තමයි තමන් තුළ දැඩි ලෝභයෙන් අල්ලන්ගෙන දේවල් අතහරින එක. ඒකයි කිව්වේ දානේ තමයි මේකට අඩිතාලම කියලා. දන් දෙන්න කිව්වේ ඒකයි. දානේ තියෙන තමන් වස්තු අතහරින පටන් ගන්නෙදී සීලයෙන් තමන් කරන්න කැමති වැඩ කියන්න කැමති දේවල් අතහරින පටන් ගන්නවා. මේ දෙකෙන් හික්මිච්ච කෙනාට භාවනාව හරහා පුළුවන් වෙනවා තමන්ගේ ඇඟ වේදනාව හඳුනා ගැනීම, සිතුවිලි පෙනෙන හැන දැනීම අතහැරලා දාන්න.
Mika tamai pratipada, mika tamai krama wede. Iti bhavana wak wadanna puluwan krama wede tunak tiyenawa. Ita mai palawini eka vipassana pubbangama samatha. Deka samatha pubbangama vipassana tuna yugananda kiyala. Samatha pubbangama vipassana kiyala kiyanne eya mulinma obahasala ahala tiyena wage anapana sati hari maitriya hari mona hari punchi bhavana wak wadala e bhavana osse hita samadhimat karagena Dehani aku wagi upo doa gena, pertama dehani itu wagi kita pat kerega terpasse, ekim behari berwela, ekul saakari kena vipassana kerana patak gano, ekul tulu tiba pancas kande, dengo bahasa lede kiwot mei mohuti magi sadde hendi, mei ke tulu tina pancas kande beda gana kiega, ati bahotere kena bahasui, mei ke tulu tina sadde, ekia tiba ne wede nago, haduna genime, ekul tei rungan negati, dene negati beda gana marui. Anda mehe itu hinda, mehe bedaga na puluang kenek te bipas na mepatangga na puluang. Ia menati kenek te kerana tieni mulim na sama te bahana wagi hita ika kekerula. Ia kim behali berbela. Ika tulati bayatar te pancas kande. Ani cedo duka to roga to ganda to salda to waka to aba to palo ko to shunda to anata to kiana kulo sakare. Ani te washing, duka washing, roga washing, gadwa washing, pakwe ni cehula washing, mahasapya washing, venasena washing. Eba ge bina kini ge dea kwasheng, shunya dea kwasheng, anakma dea kwasheng, vipassana nai kiyana, bahuna kira nai kiyana. Man meka tamai vipassana pubbangama samatha kiyanne. Mena me kramayenut kenekta puluwang wenawa asawa nati karala danna, duka nati karanna. Devani kramaye tamai vipassana pubbangama samatha. Vipassana pubbangama samatha kiyala kiyanne, eyage pragnawa bohoma adikai, me pragnawa adika kenekta puluwang wenawa tamanta මේ මොහොතේ විපස්සනා කරන්න පුළුවන් පරියායන් තුනක් තියෙනවා තුන් කීපයක් තියෙනවා එකක් තමයි අපිට විපස්සනා කරන්න පුළුවන් පඤ්චස්කන්ධ විදිහට බෙදලා රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහට වෙනම පැහැදිලි කරන්න ඕනේ ඒවා දීර්ඝ වශයෙන් එක්කෝ විපස්සනා කරන්න පුළුවන් ඇස රූප කන ශබ්ද නාසය ගඳ සුවඳ විදිහට සලායතන වශයෙන් ආයතන 12ක් විදිහට ඊළඟට ආයෙ විපස්සනා කරන්න පුළුවන් නාම රූප විදිහට බාහිර පිළිබිඹු සහ නම් කර ගැනීම විදිහට ඊළඟට විපස්සනා කරන්න පුළුවන් ධාතු 36ක් විදිහට එකෙන එක අත්දැකීමක් ගත්තොත් මගේ සද්ද ඇහෙනවා කියන අත්දැකීම ගත්තොත් ඒක තුල තියෙන සද්ද ඒක තුල තියෙන බෙදා ගන්න කන ඒකේ දැනීම ඒ කියන්නේ ස්පර්ශය වේදනාව වගේම ආසාව කියන මෙන්න මේ 6 වරක් 6 36ක් විදිහට මෙන්න මේක විපස්සනා කරන්නත් පුළුවන් අන්න ඔය විදිහට විපස්සනාවක් හරහා ප්‍රඥා අධිකෙන්න පුළුවන් වෙනවා හිත තැම්පත් කරගන්න දැන් විපස්සනා කරලා එයාගේ හිත එයා තැම්පත් කරගන්නවා ඊට පස්සේ සමතයක් වඩාගෙන ධ්‍යාන සෝයක් භුක්ති විඳිනවා. ඊට පස්සේ ධ්‍යානෙ තුල හිත පවත්තනවා. ඒක තමයි විපස්සනා පුබ්බංගම සමත කියන්නේ. අවසානික තමයි යුගනන්ද. යුගනන්ද කියලා කියන්නේ සමතයත් විපස්සනාවත් දෙකම එකම විදිහට වැඩෙන ක්‍රමයක් සාසනවා. යුගනන්ද භාවනාව වලට මට හම්බෙලා තියෙන භාවනා ජාති දෙකයි. එකක් තමයි ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙන 16ක ආනාපාන සතිය මජ්ක්‍ධිම නිකායේ. ඊළඟට සලායතන භාවනාව. මේ දෙකම යුගනන්ද භාවනාව විදිහට දක්වනවා. ඉතින් මෙන්න මේ විදිහට යම් කෙනෙක් භවනා කරගෙන යද්දී විපස්සනාව සිත කරද්දී එයාගේ හිතපත් වෙන්න පටන් ගන්නවා විපස්සනා සමාධියකට විපස්සනා සමාධි වර්ග තුනක් තියෙනවා එක්කෝ අනිමිත සමාධියකට එක්කෝ අපරිහිත සමාධියට එක්කෝ ශුන්‍යත සමාධියකට දැන් මේ ධ්‍යාන සමාධිය කියන්නේ මූලික වශයෙන් තියෙන සමත සමාධිය විපස්සනා කරන කෙනාට ඇති වෙනවා මේ ආකාර අනිමිත අපරිහිත ශුන්‍යත කියන සමාධි වර්ග ඒ කියන්නේ එක්කෝ හිතේ කිසිම නිමිත්තක් රඳින්නේ නැහැ උදාහරණයකට එක පැත්තක බලලා අනිත් පැත්ත බලුවට පස්සේ මේ පැත්තේ මුකුත් තිබ්බයි කියනවත් කිසිම අදහසක් නැහැ. හිත සම්පූර්ණයෙන්ම මේ තප්පරයට ගොනු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහේ සමාධියක් එක්ක ඇති වෙනවා. ඒක හම්බෙන හම්බෙන අරමුණේ ඇහෙන එන සද්දයක් ගානේ, පේන පේන රූපයක් ගානේ ඇති වෙන නැති වෙන පහසක් ගානේ, හරිම ප්‍රණීත බවක් නැති කමක්, අප්‍රණීත බවක් ඇති වෙන පටන් ගන්නවා. ඒකට කියන අප්‍රණීත සමාධිය කියලා. ඒ වගේම හව වෙන අරමුණක් පාසා අමුතු හිස් බවක් බලාපොරොත්තු වෙච්ච දෙයක් බලාපොරොත්තු වෙච්ච හරයක් මේකේ නැති බව ප්‍රකට වෙවි අමුතු හිස් බවක් ශුන්‍යතාවයක් දැනෙන පටන් ගන්නවා. ඒකට කියනවා ශුන්‍යතා සමාධිය කියලා. මෙන්න මේ වගේ සමාධියකට හිතපත් වුණාට පස්සේ මෙන්න මේ සමාධියේ ස්වභාවයත් අනිත්‍ය අනාත්මය කියලා හිතට හරියටම වැටහෙද්දී හිත සබ්බ සංඛාර සමතේකන එහෙම නැත්නම් නිර්වාණ ධාතු හිතට අරුමුණු වෙන පටන් ගන්නවා. මෙන්න මේ විදිහටයි කෙනෙක් සෝවන් වෙන්නේ. මේ විදිහටයි කෙනෙක්ට අරහතය දක්වා යන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි භාවනා ප්‍රතිපදාව. ඉතින් පුළුවන් නම් පුංචි ආරම්භයක් ගන්න මාසයකට සැරයක් හරි මාසයකට දෙකකට සැරයක් හරි වැඩලා මට කරන්න පුළුවන් උපකාරයක් කරන්න ඔබසලට පුළුවන් නම් මම ආරාධනා කරනවා දවසකට ආරම්භයක් වශයෙන් උදේට පැය භාගයයි රෑට පැය භාගයයි දවල්ට විනාඩි 10ක් 15ක් වගේ වෙලාවක් පුළුවන් නම් භාවනා කරන්න පටන් ගන්න කියලා අද දානින් පස්සේ කමටහන් දෙකක් විතර දෙන්න
ඒක පුළුවන් නම් පුරුදු වෙන පටන් ගන්න. බොහොම වැදගත් මේ. ඉතින් දැන් ඔබ හසේ කී දෙනෙක්ට කැමැත්තක් හිතුණාද භාවනාව හරි යොමු වෙන්න. අවසරයි අතුසලා කියන්න පුළුවන්. බොහොම සතුටුයි. එහෙනම් අද දෙන් දානින් පස්සේ භාවනාවක් කියලා දෙන්නම් පුළුවන් උත්සාහවත් වෙන්න. අඩුම තරමේ උදේට පැය භාගයයි. දැන් ආරම්භ කියන්න. ඊළඟට රෑට පැය භාගයයි. තව විනාඩි 10ක් වගේවත් පාඩම් දාන්න. ඉතින් පුළුවන් නම් උත්සාහවත් වෙන්න. ඒක තමයි මතක් කරන්න තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවද දැන්? අහන්න පුළුවන්. තව ප්‍රශ්න තියෙනවද?
ස්වාමීන් වහන්සේ අපි නැවතත් මුල් වැඩසටහනේ ප්‍රකාශ කළ උපවාස දේශනා කළ පරිදි විපස්සනා කරයි පරයයන වාසයේ මොනවද පැහැදිලි කරා. ඊළඟට අපිට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ස්වාමීන් වහන්සේලාට දැනගන්න අවශ්‍යයි. නිර්වාණ ධාතුව මේ සබ්බ සංකාර සමතේට හිත පවත්වන පිළිවෙල කොහොමද කියලා නිර්වාණ ධාතුව සාකච්ඡා කරමු. හොඳයි. නැවත සම්බන්ධ වෙමු. දැන් මොහොතකට උඩදී අර මහත්මා ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. නිර්වාණ ධාතුව කියන්නේ මොකද්ද? නිවනට හිතපත් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නට උත්තරයක් දෙන්න කියලා. මුලින්ම මතක් කරන්න, කවුරු හරි අපෙන් ඇහුවොත් බුදුරණසගේ ඉගැන්වීමේ සාරාංශය මොකද්ද කියලා, බුදුදහම මොකටද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න පුළුවන් අපිට. පළවෙනි දේ, මේ ජීවිතය තුළ දුක ඉක්මවා වාසය කිරීම, එහෙම නැත්නම් දුක හිතින් ස්පර්ශ නොකර වාසය කිරීම, ඒක පළවෙනි එක. දෙක තමයි මේ ජීවිතේ මතු වෙනත් ජීවිතයකට නොයන්න කටයුතු සලසා ගැනීම, ඒක දෙක. මේක තමයි මූලිකම හේතුව, මූලිකම සාරාංශය බුදුදහමෙන් අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ඊළඟට බුදුදහම ප්‍රායෝගිකව සිද්ධ කරද්දී දෙන්න පුළුවන් සාරාංශයක් ඇහුවොත් ඒ තමයි සියරසියක් අවදිමත් භාවය. තත්පරයක්වත් අතීතයට යන්නේ නැති, තත්පරයක්වත් අනාගතයට යන්නේ නැති සියරසියක් අවදියේ වාසය කරන්න පුළුවන් හැකියාව තමයි ප්‍රායෝගිකව පෙන්වන්න තියෙන මූලිකම දේ. එතකොට මෙන්න මේ කියන නිවනට, නිවන කියන්නේ හිතේ නිවියාම. සෝතාපන්න ආරණ වහන්සේ නමක් එයාට ආවෙනිකවත්
සකදාගාමී කෙනෙක් එයාට ආවෙනිකවත් අනාගාමී උන්වහන්සේ නමක් උන්වහන්සේට ආවෙනික විදියටත් රහතන් වහන්සේ නමක් උන්වහන්සේට ආවෙනික විදියටත් මෙන්න මේ නිවන අත්දකිනවා. එතකොට නිවන කියලා කියන්නේ හිතේ සියලු සකස් කිරීම වල සංසිතියාව, හිතේ කියවන ගති වල සංසිතියාව. ඒ වගේම හිත වත්කම් විතර අල්ලන් ඉන්න හැම දෙයකම අතහැරලා දැමීම. ආසාවේෂේ වියාම. ඒ වගේම සම්පූර්ණ විරාගී බව, කිසිම දෙයකට කිසිම ඇලීමක් නැති බව. මේ මොහොතේ හිම පතුරු හිතපත් කරගන්න පුළුවන් අපිට. ඒ වගේම ලෝකයක් එක්ක ගහගෙන යන ලෝකයක් එක්ක ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන ස්වභාවයේ නැවැත්ම හිතේ නිවියාම. මේක තමයි නිවන කියලා කියන්නේ. එතකොට මේ නිවනට හිතපත් කරගන්න පුළුවන් ක්‍රමය තමයි සාර සම්පූර්ණයෙන්ම අතීතයෙන් අනාගතයෙන් නිදහස් වෙලා මේ තත්ත්වයට අවදිමත් වුණොත්, එහෙම නැත්නම් මේ මොහොත පඤ්චස්කන්ධයක් බව තේරුම් අරගෙන හිතින් මේ පඤ්චස්කන්ධය හිතින් ඇඩ් කරන්න පුළුවන් වුණොත්, හිතින් ඉවත් කරන්න පුළුවන් වුණොත්, අතහරින්න පුළුවන් වුණොත්, ඒ වගේම එහෙම නැත්නම් සලායතන පරියායෙන් විපස්සනාවක් සිදු කරලා අස රූප කන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ කියලා පැහැදිලිව දැකලා හිතින් අතහැර ගන්න පුළුවන් වුණොත් එයාගේ හිතපත් වෙනවා විපස්සනා සමාධියකට. අර උඩ පෙරදී කිව්ව අනිමිත්ත හෝ අපනිත හෝ ශුන්‍යත කියන. ඊපස්සේ මෙන්න මේ සමාධිය දිගින් දිගට පුරුදු කරද්දී අද ඒකත් ඒ දිගින් දිගට විපස්සනා සමාධියක් පවා අපේ හිත ග්‍රහණය කරනවා. සප්ත වශයෙන් තියෙන හිස් බවක් සහ ඒක අත්දකින මම එක් විදියට අනේකත් අතහැරලා දාපු තැන තමයි හිතන නිවන අරමුණු වෙන්නේ. මෙන්න මේක තමයි යම් කෙනෙක්ට මාර්ගඵල සාක්ෂාත් කරනවා නම්, එහෙම නැත්නම් නිර්වාණ ධාතුව අත්දකිනවා නම් ඒකේ ක්‍රමවේදය. ඒක තමයි ප්‍රශ්නට උත්තරේ. තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නේ විදිහට යොමු කරන වාසයට නමස්කාර පුරුග යොමු කරනවා. මේ සීලය සහ භාවනාව අතරදී සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරමු ස්වාමීන් වහන්ස. සීලය සහ භාවනාව අතර තියෙන සම්බන්ධය තමයි මූලික වශයෙන් භාවනාවට ආධුනිකයෙක්ට සීලය හේතු වෙනවා. ආධුනිකයෙක්ට සීලය හේතු වෙනවා මූලික වශයෙන් එයාට අවශ්‍ය කරන හිතේ සංහිඳියාව සැනසීම ඇති කරගන්න. මොකද සීලය මතක් කරද්දී පුදුමාකාර සතුටක් සැනසීමක් දැනෙනවා. මම මෙච්චර කාලෙක ඉඳලා සතුටු මරලා නැහැ. මම මෙච්චර කාලෙක ඉඳලා බොරුවක් කියලා නැහැ. මම මෙච්චර කාලෙක ඉඳලා මෙන්න මේ කියන පැවිද්දෙක්ට නොගැලපෙන විදිය දේවල් සිද්ධ කරලා නැහැ කියලා මතක් වෙද්දී අමුතුම තෘප්තියක් සැනසීමක් හරි ප්‍රීතියක් විතර ඇති වෙනවා. මෙන්න මේවා මතක් කරද්දී ඒ ඇති වෙන සැනසීමෙන්දම ප්‍රබෝධමත් ගතියෙන්දම භාවනාව කොහොම හොඳින් වැඩෙන්න පටන් ගන්නවා. හිත විසිරෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහේ යහපතක් තියෙනවා. ඊට පස්සේ භාවනාව මදක් හරිය කරගෙන යන කෙනෙක්ට නුත් සීලෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ප්‍රයෝජනය තමයි උදාහරණයකට හිතලා බලමු. අපිට තියෙනවා සින්දු අහන්න එපා කියලා, නැටුම් ගෙවෙමු බලන්න එපා, එවයි යෙදෙන්න එපා කියලා සිල්පදයක්. මේකේ තියෙන ප්‍රයෝජනේ බැලුවොත් අපිට හිතෙන්න පුළුවන් එක කිසි වැරද්දක් නැහැ කියලා. පෞතික බැලුත් වැරදක් නැහැ. හැබැයි පැවිද්දෙක්ට මේකෙන් තියෙන අහේනිය තමයි නරක තමයි. පැවිද්දෙක් මේවා රූප ශබ්ද එහෙම සින්දු අහහා වීඩියෝ බල බල ඉන්න වාසය කරන්න කියොත් එයාට අන්තිමට එකක් තමයි හිත ඇති වෙන කාමේ බලවත් වෙන පටන් ගන්නවා. පැවිද්ද කලහිරෙනවා. ඊළඟට මේ ඔස්සේම හිත හබාගෙන යනවා. නැවත නැවත මේවා මතක් වෙන්න ගන්නවා. ඊළඟට මේවා හින්දා තමන්ට භාවනා කරන්න තියෙන ජීවිතයේ යථාර්ථය අත්දකින්න තියෙන කාලය අපතේ යනවා. භාවනාවක් කරලා ලෝක යථාර්ථය අවබෝධ කරගෙන ආසාව දුරු කරන්න තියෙන වෙලාව කාලය අපතේ යමක් සිද්ධ වෙන්නේ සින්දු ආහා වාසය කිරීමෙන්. අන්තිමට තමන්ගේ කාලය අපතේ යමක් විතර ඉතුරු වෙලා තියෙන තමන්ට ගිහිගේ පැවිද්දගේ වෙනසක් නැති බවක් අඳින ඉතුරු වෙලා තියෙන්නේ. අර මේ හින්දායි කිව්වේ මෙන්න මේ සිල්පද හැම දෙයක්ම භාවනාවට පක්ෂපාතී විදියට බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන්නේ. තමන්ට හිත සමාධිමත් කරගන්න, ඇත්ත සත්‍ය විමසන්න, හිත එකක කරගන්න පුළුවන් ක්‍රමවේදයක් විදියටයි. ඉතින් ඒක තමයි සීලෙන් තියෙන ප්‍රයෝජනේ භාවනාව පිණිස. ඒක ආධුනික මට්ටමෙනුත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මැද කෙනෙක්ටත් ප්‍රයෝජනවත් වෙනවා. මොකද තමන්ගේ කාලය ඉටු කරගන්න. ඒ වගේම අපි සමහර වෙලාවට පොඩ්ඩක් බලලා මේකට ගන්නවා කියලා හිතන්න පුළුවන්. හැබැයි වැඩේ හරියන්නේ අපි හිතවත් එක ගහගෙන යනවා. ඊට වඩා සාර්ථකම දේ තමයි බලහත්කාරයෙන් නවත්තන එක.
අන්න ඒකයි බුදුරජාණන් සිල්පදයක් විදියට බලහත්කාරයෙන්ම නවත්තලා තියෙන්නේ. මොකද නැත්තම් අපි කාලේ නාස්ති කර ගන්න අපුරුවට කිසිම තෘප්තිමත් කරන්න බැරි කාමිය තෘප්තිමත් කරන්න ගිහිල්ලා. ඒකයි සීලේ වටිනාකම. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රඥාව ගැන ඔබ වහන්සේගේ නිර්වචනයක් බලාපොරොත්තු වෙනවා. ප්‍රඥාව ගැන කතා කරොත් ප්‍රඥාව ගැන අපිට මෙන්න මේ විදිහට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ප්‍රඥාව කියලා කියන්නේ දැනුම බුද්ධිය කියන දේ ප්‍රඥාවෙන් බොහොම වෙනස්. බොහොම නූගත් මිනිසෙක්ට පවා ප්‍රඥාව තියෙන්න පුළුවන්. පන්තියේ අන්තිම වෙන කෙනෙක් වුණත් ප්‍රඥාව තියෙන්න පුළුවන්. ප්‍රඥාව කියලා කියන්නේ දුරදර්ශී බවත් තියුණු තීක්ෂණ නුවණෙත් සුසංයෝගයක්. බලන්න ඒ කාලේ පැවිද්දටපත් වෙන්නේ මහා රජවරු ධනකුවේරයෝ. රජවරු කියලා කියන්නේ තමන්ට අනාගතයේ යම් නරකක් විපතක් සිද්ධ වෙනවා නම් ඒ විපත හේතුවෙන් අනාගතයේ ඇත් වෙන විපත හේතුවෙන් මේ මොහොතේ තමන්ගේ අම්මා තාත්තා වුණත් මරලා දාන්න පුළුවන් කෙනෙක් රජෙක් කියන්නේ. තමන්ට යම් අයහපතක් ඉස්සරහට සිද්ධ වෙන්න තියෙනවා නම් ඒක වළක්ව ගන්න මේ මොහොතේ ඕනම දෙයක් යා කරන්න ලෑස්ති. යාගේ දරුවෙක් වුණත් මරන්න ලෑස්ති යා. එහෙම කෙනෙක් රජෙක් කියන්නේ. අන්න යන්නේ එහෙම මිනිසුන්ට මේ ධර්මයේ ඇහෙද්දී අනාගතයේ උබලට සංසාර ගමනේ බොහොම දුක් විඳින සිද්ධ වෙනවා කියලා දැනගනිද්දී මේ කාමයේ තමන්ට දුක් පීඩා ගෙනලා දෙනවා කියලා දැනගනිද්දී දුකම උරුම කරලා දෙනවා වෙහෙසම ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් හයික්වීම උරුම කරලා දෙනවා කියලා මතක් වෙද්දී රජවරුන් ලොකු ශක්තියක් තියෙනවා දූරදර්ශී බවක් සහ තීක්ෂණ නුවණක් සුසංයෝගයක් විදියට අනාගතේ වෙන්න තියෙන දේ දැකලා වර්තමානයේ තීක්ෂණව පැහැදිලිව තේරුම් අරගෙන මේ මොහොතේ ඒක අතහැරලා දාලා නිවනින් සැනසෙන්න. අන්න ඒකයි ප්‍රඥාව කී ස්වභාවය දූරදර්ශී බවත් තීක්ෂණකමත් එකතු වෙච්ච තැනක්. අන්න මේ එකතු වෙච්ච තැන තමයි හම්බ වෙන්නේ මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. ලෝක හැම දෙයක්ම වෙනස් වෙවි යනවා. ඒකෙම දුකෙහි හට ගැනීමක් තියෙනවා. ඒත් එක්කම තමන්ගේ වාසගේ නැති බවක්. මේක තමයි ප්‍රඥාවේ ප්‍රඥාව නිර්වචනය කරුත් මේ විදිහට තමයි නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මේ අත්දැකීම් තුළ චතුරාර්ය සත්‍ය මතු කරගන්නේ කෙසේද ස්වාමීන් වහන්සේ? මේ මොහොතේ අප ලබන අත්දැකීම් තුළ චතුරාර්ය සත්‍ය ගැන කතා කරද්දී අපි දුක්ඛාරය සත්‍යයේදී කතා වෙනවා. ඉපදීම දුකයි, ලැදවීම දුකයි, මහල්වීම දුකයි මේ විදිහට. අපි දුක ගැන කතා වෙද්දී තුන් ආකාරයක දුකක් මූලික වශයෙන් පැහැදිලි කරනවා ධර්මයේ. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ කියලා. දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරන ලෙඩවීම, මහලුවීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හයිවීම කියන මෙන්න මේ ආකාර දුක් වලට. ඊළඟට සංඛාර දුක්, ඊළඟට විපරිණාම දුක්ඛ කියලා කියන්නේ අපි හිතන් හිටපු දේවල්, අපි ළඟ තියෙන වස්තු වෙනස් වෙද්දී, අපි ආදරය කරන මිනිස්සු වෙනස් වෙද්දී ඇති වෙන දුකට කියනවා විපරිණාම දුක්ඛය කියලා. ඊළඟට තුන්වෙනි එක තමයි සංඛාර දුක්ඛය. හිතේ සකස් කරන ස්වභාවයම දුකයි කියන එක. මෙතන තමයි ගැඹුරුම තැන. ඒ කියන්නේ ඇත්ත දැන් උදාහරණයකට ඔබසලට පුංචි බොහොම ගැඹුරු කාරණාවක් කියන සාවධන වැහුම්කම් දෙන්න බලන්න. අපේ ජීවිතය කියලා කියන්නේ දැනීම් ප්‍රවාහයක්. ඇහැට දැනෙනවා, කනට දැනෙනවා, නාසය දිවට කාට මනසට දැනෙනවා. නිකන් ජනෙල් හයක් තියෙන කාමරයක හිර කරපු වඳුරෙක් වගේ අපේ ජීවිතය. එකෝ එක ජනෙලකින් බලනවා, අයි තව ජනෙලකින් බලනවා. මෙන්න මේ වගේ එකෝ ඇහැර දැනෙනවා, එකෝ කනට දැනෙනවා. දැන් ඔබහසලා මේ තප්පරයට සම්පූර්ණයෙන් අවදිමත් වුණොත් ඔබහසලට තේරෙන්න පටන් ගන්නේ ඔබහසලාගේ අවධානය මේ ඉන්ද්‍රිය හයෙන් එකකින් එකට මාරු වෙනවා. ඔන්න ඇහැර දැනෙනවා, ආයේ ශබ්දයක් දැනෙනවා, ආයේ පුටි වාඩි ලයින් එක දැනෙනවා, ආයේ සිතුවිල්ලක් දැනෙනවා, ආයේ ඇහැ පේන රූපයක් දැනෙනවා, ආයේ මොකක් හරි ගඳ සුවඳක් දැනෙනවා. මෙන්න මේ විදිහේ දැනීම සත්‍යතියක් සමූහයක් තමයි ජීවිතය කියලා කියන්නේ. මේ දැනීම් සම්පතියේ හින්දාම අපි තුල අදහසක් ඇති වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම තියෙන ලෝකයක් සහ ඇත්ත වශයෙන්ම ඉන්න මම කියනවා කියලා. මෙන්න මේ දැනීම් සම්පතියේ වේගය හින්දා මේක ඇති වෙන්නේ. හැබැයි බුදුරණසේ දේශනා කරනවා. දැන් උදාහරණයකට ගමු. මගේ සද්ද ඔබහන්සලාට ඇහෙනවා. ඔබහන්සලා හිතන්නේ ඇත්ත වශයෙන් ඉන්න හාමුදුරුවන්ගේ සද්ද ඇත්ත වශයෙන් ඉන්න මට ඇහෙනවා කියලා. හැබැයි සත්‍ය කතාව මේ සද්ද දැනුණාට පස්සේ
ඔබ වහන්සේ ලගේ හිත දන්න ආමුදුර කෙනෙක් මැවුනෙත් ඔබ වහන්සේ ලගේ හිත දන්න අහන මමෙක් මැවුනෙත් හොඳට හිතලා බලන්න භෞතික කණයි සද්දයයි දෙක එකතු වෙලා දැනුණට පස්සේ හිත දන්න දෙපැත්තක් බිහි වුණේ හිත ඇතුළේම මොකද භෞතික කණවත් භෞතික සද්දේවත් කවදාවත් අත්දකින්න බෑ හැමතිස්සෙම අපි අත්දකින්නේ සිතුවිල්ලක් විදියට අපේ අත්දැකීම දැනීමක් විතරයි මගේ හිත සද්ද කියන්නේ දැනෙන බවක් විතරයි. ඒ දැනෙන බවෙන් පස්සේ සිතුවිල්ලක් විදියටයි ආමුදුරන්ගේ සද්ද කියන අදහස ඇති වුනේ. සිතුවිල්ලක් විදියටයි අහන්න මම පැනුනේ. ඒතොර ඒකයි දේශනා කරේ මහණෙනි. චක්කුම් වික්‍රේ සංකතං අபிසංචේතේතං කය ධම්මං වාය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්මං කියලා. ඇස කියන්නේ සකස් කරගත් දෙයක්. අபிසංචේතේතං සිතුවිලි වලින්ම හිතාගත් දෙයක් කියලා දේශනා කරේ ඒකයි. මොකද භෞතික ඇස කවදවත් අත්දකින්න බෑ. ඇස කියලා කොච්චර නම් කරත් අත්දකින්න සිතුවිල්ල. මේ තියෙන කෝපය කියලා කොච්චර කිව්වත් භෞතික කෝපය අත්දකින්න බෑ. සිතුවිල්ලක්මයි කෝපය කියලා අල්ලන් ඉන්නේ අපි. සිතුවිල්ලක්මයි අපිට ඇල්ලෙන්නේ. ආයෙත් පැහැදිලි කරන්න. මගේ සද්දේ ඔබේ කණයි එකතු වෙලා කනට දැනුණාට දැනීමක් ඇති වුණාට පස්සේ අත්දැකීමේ ආරම්භයේ දැනීමක් විඥානයක්. දැනීමක් ඇති වුණාට පස්සේ හිත දන්න සද්දයක් හිත දන්න කණක් බිහි වුණේ. හොඳට හිතලා බැලුවොත් තේරෙන්න පටන් ගනී. දැනීමක් තුලයි හිත දන්න දෙපැත්තක් බිහි වුණේ කියලා. ද්වේතානුපස්සන සූත්‍රයේ ලස්සනට ඔබ පැහැදිලි කරනවා බුදුරණන්සේ. ඔක පුංචි විවරණ දෙකකින් ඉදිරිපත් කරන්න. පෘථග්ජනයගේ මානසිකත්වය තමයි මට දැනුණත් නැතත් ස්වාධීනව තියෙන සද්දෙකුත් තියෙනවා, ස්වාධීනව තියෙන කණකුත් තියෙනවා කියන අදහස. මේ රහතන් වහන්සේ නමක් මේ දේශනාව අහා හිටියා නම් උන්වහන්සේගේ අදහස තමයි දැනීමකට පස්සේ හිත ඇතුළෙම බෙදුණු බොල් සද්දයක් හිත ඇතුළෙම බෙදුණු බොල් මමෙක් කියලා. ඒතර මේ මම කියන හැඟීමත් අභ්‍යන්තරයේ සහ බාහිරයේ බෙදෙන්නේ හිත ඇතුළේ සිතුවිල්ලක් විදියට හැමතිස්සෙම. අපිට ජීවත් වෙන්න පුළුවන් අත්දැකීමක විතරයි, දැනන සිටීමක විතරයි. ඒකයි දේශනා කරේ හැම දැනීමක්ම මෙතන තියෙන වර්තමානයේ විතරයි ජීවත් වෙන්න පුළුවන් කියලා. ද්වේතානුපස්සන සූත්‍රයේ ලස්සන ගාථාවක් තියෙනවා මෙන්න මේ විදිහේ. යංකින්චි දුක්ඛං සම්බෝධි සබ්බං විඥාන පච්චය විඥානස නිරෝධේන නති දුක්ඛස සම්භවෝ කියලා. යම්කිසි දුකක් හට ගන්නවා නම් ඒක දැනෙන බවක් ප්‍රත්‍ය කරගෙනමයි. දැනෙන හින්දාමයි. දැනෙන්නේ නැත්තම් කිසිම දුකක් නැහැ. දැනීමේ නැතිවීමෙන් දුක නැති වෙලා යනවා. මම ඔබ වහන්සේලාට කිව්වොත් දැන් ඔබ වහන්සේලා තව තප්පර 5කින් සිහි නැති කරනවා. ඊට පස්සේ තප්පර 10කට පස්සේ දුක උල්කාපාතයක් කඩන් වැටලා ඔබේ කුඩම විනාශ වෙන සිද්ධ වෙනවා කිව්වොත් ඔබ වහන්සේලාට කිසි ප්‍රශ්නයක් නැහැ. සිහි නැති වෙලා යනවා. ඇහැට දැනෙන්නේ නැහැ, කනට දැනෙන්නේ නැහැ, කයට දැනෙන්නේ නැහැ, මනසට දැනෙන්නේ නැහැ. සිහිය නැහැ. අන්න ඒ වගේ තමයි. යම් කිසි දුකක් හටගත්තොත් හටගන්නේ දැනීමක් තුළ. දුක නැති කරන්න පුළුවන් වෙන දැනීමක් තුළ. ඉතින් මෙන්න මේ දැනීම දුක අභිමවා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයයි, හිත හදාගන්න පුළුවන් ක්‍රමයයි බුදුරණසේ දේශනා කරේ. අන්න එහෙම හිත හදාගත්තු කෙනාට මේ ජීවිතය අවසන් වෙද්දී තවත් ජීවිතයකට නොයා ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉන්ධන ඉවරයි, තව ජීවිතයකට ගහගෙන යන්න උපාදානය කෙලවරයි. ඉතින් ඒක අපිට බුද්ධගත කරගන්න පුළුවන් තත්ත්වයක්. බැරි දෙයක් නෙමෙයි, පුළුවන් දෙයක්. මොකද ධර්මයේ ස්වකාතයි, ස්වකාත හින්දම සංදිත්තිකයි, සංදිත්තික හින්දම අකාලිකයි. ඒ හින්දම එහි පසිකයි. ඒක බලව කියලා කියන්න පුළුවන්. මම ඔබසලට ආරාධනා කරනවා වගේ එන්න මේ විදිහට හිත පුරුදු කරලා බලන්න දුක අභිභවා ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දම ධර්මයේ ඕපනයිකයි. තමත් වලට පමුණුවගෙන බලන්න තියෙන්නේ. මට උපාදියක් වෙනවා වගේ දෙන්න බෑ. ඒ හින්දම පච්චත්තං විදිතබු විඤ්ඤෝහි ප්‍රඥාවන්තයන්ට තම තමන්ගේ නුවණට අනුව තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ. උත්සාහයක් ගන්න බැරි වෙන්නේ නැහැ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපේ පුපුණගල විහාරයේ නායක ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා. මම ඒක උන්වහන්සේට දෙන්නම් මයික් එක. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. අපට දැනගැනීමට අවශ්‍යතාවය තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු
දන් දීම සීල් රැකීම භාවනා කිරීම යන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම නිවනට අවශ්‍ය වෙනවද මේකෙන් එක කාර්යයක් ඉටින්ද කිරීම තුළින් ඒ උත්තම නිර්වාණය ලබන්න පුළුවන්ද කියන කාරණාව මහා සංග්‍රහණය කරේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක. එහෙමයි. කලින් මම මතක් කරන්නේ යදුනා නිවන කියන්නේම පංචස්කන්ධය අතහැරලා දැමීමට කියලා. නිවන් දකින්න නම් කාය ජීවිත දෙක අපේක්ෂා අතහරින්න ඕනේ. ඒ කියන්නේ අපිට හිතෙන්න පුළුවන් අපි නිවන් දකින්න නම් ජීවත් වෙන්න ඕනේ. එක හොඳට තියෙන්න ඕනේ නිරෝගීකම තියෙන්න ඕනේ කියලා. අන්න ඒකම තමයි ඒ ඇවිල්ලා තණ්හා විවේස් මොහොනක්. තණ්හාව තමයි ඒ ඇවිල්ලා තියෙන ඉස්සරහට වෙන මායාවක් දාගෙන. එතකොට මේ ආසාව නැති කරන්න නම් කයට තියෙන ආසාව, සිතුවිලි වල තියෙන ආසාව, සැප වේදනා දුක් වේදනා විඳින තියෙන ආසාව, ඒ වගේම හිතේ පෙනෙන හැඳ දැනෙන දැනීම් රූප ශබ්ද ගන්ධ රස පහස විඳින තියෙන ආසාව සර්ව සම්පූර්ණ නැති කරන්න සිද්ධ වෙනවා. මේක නැති කරන්න තියෙන ප්‍රාථමික ක්‍රියාපිළිවෙල තමයි පළවෙනි එක දාණය. පොඩි පොඩි දේ දන් දෙන්න පටන් ගන්නවා. ඊළඟට සතු මරන්න තියෙන ආසාව සීලෙන් නැති කර ගන්න පටන් ගන්නවා. සොරකම් කරන්න තියෙන ආසාව සීලේ හරහා නැති කරන්න පටන් ගන්නවා. කාමයේ වැරදි කාමයේ හැසිරෙන තියෙන ආසාව සීලේ හරහා නැති කර ගන්න පටන් ගන්නවා. බුරු කියලා ලබන මාන්නේ මාන්නකාරකමක් ලබනවා නම් අන්න ඒ වගේ ආසාව බුරු නොකීමෙන් ජය ගන්න පටන් ගන්නවා. සුරාව බීලා ඒ වගේම සිහිය වික්ෂිප්ත කරගෙන යම් ලබන ආසාවක් තියෙනවා නම් අන්න ඒකත් නැති කර ගන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට නැති කර ගන්න තණ්හාව එයට අවසානයේ භවනාව තුළින් පුළුවන් වෙනවා. කය වේදනා හඳුනා ගැනීම, අත් සංස්කාර සහ දැනීම් කියන මේ පංචස්කන්ධෙ මත හැරලා දාලා නිවන දක්වාම අරන් යන්න. එතකොට නිවන් දකින්න භවනාව ඕනෙමද කියලා ඇහුවොත් කියන්න තියෙන නිවන් දකින්න භවනාව අත්‍යවශ්‍යයි කියලා කාටවත් කියන්න බෑ. විමුක්තායතන සූත්‍ර දක්වනවා නිවන් දකින්න ක්‍රම පහක් තියෙනවා කියලා. එක ක්‍රමයක් තමයි ධර්මය අහන් ඉදිට තණ්හාව නැමැති කුල ඉගිලිලා යන්න පුළුවන් තමන්ගේ හිතෙන්. සර්ව සම්පූර්ණයෙන්ම කාය ජීවිත දෙක අපේක්ෂාව අතහැරලා යන්න පුළුවන්. සර්ව සම්පූර්ණයෙන්ම තවදුරටත් මම කිව්වේ දවසක් කියන්නේ යම් කෙනෙක් අරහතටපත් වෙනවා නම් ඇති වෙන්න ඕන ඥාන කීපයක් තියෙනවා. එකක් තමයි එක තප්පරයක්වත් මේ සංසාර ගමන රැඳෙන්න සුදුසු නැහැ කියලා. එක තප්පරයක්වත් ජීවිතේ සුදුසු නැහැ කියලා. එක තප්පරයක්වත් පැවැත්ම සුදුසු නැහැ කියලා අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම එයාට තව අවබෝධයක් ඇති වෙනවා මම මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ යාළුවෙක්වත් මිත්‍රයෙක්වත් පුතෙක්වත් දුවෙක්වත් දරුවෙක්වත් නෙමෙයි. මේ ලෝකේ කිසිම කෙනෙක් මගේ කිසිම කෙනෙකුත් නෙමෙයි කියලා පරමාර්ථ වශයෙන් අවබෝධයක් ඇති වෙනවා. ලෞකික වශයෙන් ලෞකික වශයෙන් නෙමෙයි පරමාර්ථ වශයෙන් අවබෝධයක් ඇති වෙනවා. ලෝකේ කිසිම කෙනෙක්ගේ මම කිසිම කෙනෙක් නෙමෙයි කියලා, ලෝකේ කිසිම කෙනෙක් මගේ කිසිම කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගේම තප්පරයක්වත් ජීවිතේ සුදුසු නැහැ කියලා, පැවැත්ම සුදුසු නැහැ කියලා. මෙන්න මේ කියන අවබෝධය කෙනෙක්ට ධර්ම ශ්‍රවණය කරද්දී ඇති වෙන්නත් පුළුවන්. තවත් කෙනෙක්ට ධර්මයේ දේශනා කරගරිත් අවබෝධ වෙලා තණ්හාව නැමැති හුල ගිලිලා යන්නත් පුළුවන්. තවත් කෙනෙක්ට ධර්මයේ සත්‍යයනා කරගරිත් අවබෝධයෙන් යුක්තව එතකොට ගිලිලා යන්නත් පුළුවන්. තවත් කෙනෙක්ට ධර්මයේ නුවණින් මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉද්දි ගිලිලා යන්නත් පුළුවන්. තවත් කෙනෙක්ට භාවනා කරද්දිත් නැති වෙලා යන්න පුළුවන්. එතකොට මේ නිවන් දකින්න පුළුවන් ක්‍රම පහක් තියෙනවා. හැබැයි මෙතනින් ගොඩක් අයට හරියන්නේ අපි ගොඩක් දුරට පාරමිතා අඩු අයනේ. අපිට වඩාත්ම හරියන්නේ භවනාව කියන ක්‍රමය. මොකද අපිට කොච්චර බණ ඇහුවත් තේදී අපි අනිත් මේක නැහල මේක නැ පිට කරනවා. දැන් බුදුහාමුදුරුව මෙච්චර කියනවා ආසාව නැති කරන්න ඕනේ කියලා, සිල්වත් වෙන්න කියලා. අපිට කරන්න පුළුවන්කම තියාගෙන අපි කරන්නේ නැහැ. ඉතින් කොහොමද බණ අහලා අවබෝධ කරන්නේ? අපිට එච්චර ජවයක් ඉන්නේ නැහැ බණ ඇහුවයි කියලා. අනේ හිඳ භවනාව තමයි අපිට කරන්න වෙන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ දැන් අන්තිමට. ඉතින් ඒක තමයි. එතකොට නිවන් දකින්න භවනාව අත්‍යවශ්‍යයි කියලා කියන්න බෑ. හැබැයි මේ කියන්නේ දානෙන් පටන් ගන්න ආරම්භය අවසානයේ මේ පංචස්කන්ධය මත අතහැරලා දාන්න අපිට ලොකු ශක්තියක් රුකුලක් බවට පත් වෙනවා. ඒක තමයි මට දෙන්න පුළුවන් අදහස. නිර්වාන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. මේ තමයි නායක ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් යොමු කරන්න තියෙන ඔබ වහන්සේට. ගෞරවනීය මහා සංඝරුවනේ නමස්සරයි. අපේ ගෞරවනීය පණ්ඩිතාරුණ වහන්සේගෙන් යොමු කරපු ප්‍රශ්නයයි විදර්ශනා ඒ භාවනාව, ඒ වගේම අපේ ප්‍රචාරණ වහන්සේ බුද්ධත්වයට පත් වෙන කලින් ඒ දඹගහ සෙවණදී ඒ
yana pana sati gane bawana nyama kala e handro ni apate gane tika kepehadi mak kela dina wana hemai sana yana itu kote mudaran se ana pana sati he ato hida natu kala kiyana itu kote deng metana di api halati yana ana pana sati pivara hatarai gula turete hebei ana pana sati pivara dasi akete satra sati patahane ma ikete wale na widiete majjhima nikaye ana pana sati sutre mudaran se pehadi dikerana itu kota deng kiyana eka prashnayak widiyata mahala desana karana mahanini yam eka dharmatawayak tiyenawada dharmata hatarak sampurna karala dharmata dekak wadawana kiyala passe desana karana mahanini hema ekak tiyenawa satara satipatthanayen wadawala vidyawat vimuktiyat sakshat karana ekama dharmatawaye tamai me anapana satiya kiyala ema kiyala piyawara 16ak pahedili karana anapana satiye තකොට අපිට පුංචි ඉගියක් හම් වෙනවා ගොඩක් දුරට මේ සතර සතිපට්ඨානෙම වැඩෙන විදිය විපස්සනාත්මක ආනාපාන සතියක් වෙන්න ඕනේ කියලා බුදුරජාණන් හිදා දබරුක් සෙවනේ සමර්කට වඩන්නේ නැත්නම් දබරුක් සෙවනේ පුංචි කාලේ වැඩි වෙනම් කියන්නේ ප්‍රථම ධ්‍යාන සුවින්දයි කියලානේ එතකොට බුද්ධත්වයේදී ගොඩක් දුරට වඩන්නේ නැති අය යෝගනන්ද භවනාවක් විදිහට වැටෙන 16කර ආනාපාන සතිය විය යුතුයි එතකොට එතනදී තව පැහැදිලි කිරීමක් කරනවා බුදුරජාණන්සේ බෝධි මූලයේ බෝසතාණන් වහන්සේ කාලේ වැඩ සිටි මුලින්ම උන්වහන්සේට මුල් සමයේ පෙන්න ගත්තයි කියලා පෙර ජීවිත මේ ජීවිතේ මම ඉපදුණා ලෙඩ වුණා වයසට ගියා මැරිලා ගියා ආයි ජීවිතයට ගියා දැන් එතකොට මෙන්න මෙහෙම ඔබතුට හිතන්න පුළුවන් පෙර ජීවිතත් බලද්දී කොහොමද මෙච්චර පුංචි වෙලාවකට මෙච්චර ජීවිත දෝගයක් බැලුවේ කියලා ඒක මෙන්න මේ වගේ දෙයක් උදාහරණයකට හිතමු අපි අනුරාධපුරයේ ගිය වෙලාවක් මතක් කරන්න කිව්වොත් එක තප්පරයකට සිද්ධාන්තය මතක් වෙලා එනවා හිතට අන්න ඒ වගේ මතක් වීමක් සිද්ධ වෙන්නේ මතක් වෙනවා මේ ජීවිතය යන ඉපදුනා අතන හිටියා මෙහෙම ඉඳලා මෙහෙම මැරුණා අයිලගේ ජීවිතයත් වෙනවා මෙහෙම ඉපදුනා මෙහෙම ජීවතුනා මෙහෙම ලැබුණා මෙහෙම මැරුණා ඔය වගේ අනන්ත අප්‍රමාණ ලෝකීය විනාශ වෙච්ච කාල ආය හැදිච්ච කාල හැදිමින් තිබිච්ච කාල වෙන ග්‍රහ ලෝකවල ඉපදිච්ච කාල මේ සියල්ල පේන්න පටන් ගත්තා ඒ හැම එකම පෙවුණා ඉපදුනා ලැබුණා මහලුණා මැරුණා කියලා ඕක ඔය විදිහට මුල් සමයේ ගියාට පස්සේ රාත්‍රී මැදින් සමයේ පටන් ගන්න ගත්තා. ආන් එතකොට දිවස් ඉපදුනා කියනවා ත්‍රිවිද්‍යාවල. ඒකෙන් පේන්න පටන් ගත්තයි කියනවා. ඔන්න දැන් මෙන්න මෙතන අන්න අවල් සත්වයා මෙන්න මෙහෙම ඉඳලා දැන් මේ මැරුණා. දැන් මැරිලා අතන ගිහලා ඉපදුනා. අර සත්වයා මෙතන හිටියා මෙතන ඉඳලා මැරිලා අතන ගිහලා ඉපදුනා. ඔය විතර එතන මැරෙන සත්වයෝ චුත වෙනවා උපදිනවා පේන්න පටන් ගත්තයි කියනවා. මෙන්න මේක වේදක ඇති වෙද්දී අවසක ඊළඟ දවසේ මුල් සමය ඇති වෙයි උදෑසන මුල් අලුයම මුල් සමය ඇති වෙනවත් එක්කම උනස්සට ප්‍රශ්නයක් නැගුණයි කියනවා හිතට කිම් පච්චය සති ජරා මරණං හෝති කියලා කොමක් ඇතිකල් හිත ජරා මරණය වෙන්නේ කියලා පටිච්ච සමුප්පාදය ගැන පළවෙනි ප්‍රශ්නය නැගුණයි කියනවා හිතට කොමක් ඇතිකල් හිත මේ ඉපදීම් ලැඩවීම් මැරීම් සිද්ධ වෙන්නේ කියලා මහවදුවීම් මැරීම් සිද්ධ වෙන්නේ කියලා අන්න එතකොට අර පෙර ජීවිත දැකපු ප්‍රඥාවෙන් උත්තරේ හිතට ආවයි කියනවා අර පෙර ජීවිත දැක්කනේ මෙහෙම ඉපදුනා මෙහෙම ලැබුණා මෙහෙම මැරුණා මෙහෙම ඉපදුනා ලැබුණා මැරුණා කියලා අන්න ජාතිපත්‍ය ජරා මරණං කියලා අවබෝධුනා කියනවා ඉපදුන හින්දාමයි දෙද වෙන්නේ මැරෙන්නේ කියලා ඉතින් ওই විදියට ආයේ පොඩ කිම්පත්‍ය සති ජාති හෝති කුමක් ඇති කලෙදි ඉපදීම තියෙන්නේ ওই විදියට බලාගෙන ගියා කියනවා ඉතින් අන්න ඒ විදියට ඔකේ එතකොට ආනාපාන සතියෙන් සිද්ධ වුනේ හතරවෙනි ධ්‍යානය දක්වා හිත තැම්පත් වෙලා පෙර ජීවිත පේන පටන් ගත්ත එකයි ඒ වගේම දිවස් උපදා ගන්න පුළුවන් වෙච්ච එකයි මේ දෙක හරහා පටිසමුප්පාදයට ආරම්භය හම් වුණා බුදුරන් වහන්සේට අර කිම්පච්ච සති ජරා මරණං හෝති කියන එකට ජාතිපච්ච ජරා මරණං කියන අවබෝධය ඒක එහෙම වෙද්දී ආනාපාන සතිය අවසර අපේ ස්වාමීන් වහන්සේ ඒකද බලාපොරොත්තු වෙච්ච උත්තරය නැත්නම් ආනාපාන සතිය ගැනද ප්‍රශ්නේ උත්තරේ බලාපොරොත්තු වෙච්ච එකද සමනසලත් අනපරිසිතිය ගැන දැක්කේ. හරි මට පැහැදිලි වෙයි පිළිවඳව. විශේෂයෙන්ම තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න විශේෂයෙන්ම අර අපි දැන් මෛත්‍රී අනුව මෛත්‍රී භාවනා කරනෝ නේද? එහෙම. ඒ හැමෝටම ඒක ගැන චුට්ටක් හඳින්නේ මක් මෛත්‍රිය. මෛත්‍රිය ගැන දැන් අපි පොඩක් දුරට මෛත්‍රී භාවනාව කියලා සිද්ධ කරන්නේ සජ්ජහායනාවක්. හැබැයි මෙත්තා සහගත කියලා සූත්‍ර කීපයක් තියෙනවා. ඒ සූත්‍ර ගැන අපි අධ්‍යයනය කරලා බැලුවොත් ඒ විදිහේ ඒ කියන්නේ සජ්ජහායනාවක් නෙමෙයි අපිට ධර්මයේ හම්බ වෙන්නේ ධර්මයේ කියන්නේ අප්‍රමාණෝ මෛත්‍රී සහගත සිතක් ඉදිරි දිසාවට පතුරවාගෙන වාසය කරයි කියනවා
අප්‍රමාණ මෛත්‍රී සහගත සිතක් ඊළඟට තමන්ගේ ඊළඟ දිසාවට පතුරවාගෙන වාසය කරයි කියනවා. ඊපස් පිටිපස්ස දිසාවට පතුරවාගෙන වාසය කරයි කියනවා. ඊළඟට ඊළඟ පැත්තේ දිසාවට පතුරවාගෙන වාසය කරයි කියනවා. උඩට බලහැට පතුරවාගෙන වාසය කරයි කියනවා. මෙන්න මෙහෙම වාසය කරලා මේ හය පැත්තටම හක් ගෙඩියක් පිපින්නාසේ පතුරවාගෙන වාසය කරද්දි හිත විශ්වය තුල කිදා බහින පටන් ගන්නවා කියනවා. මෛත්‍රිය තුල. අන්න එකට කියනවා කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. උදාහරණයකට මේක වඩනවා නම් මෛත්‍රී චේතන මුක්ති පුරුදු කරන්න ඕන නම් කරන්න තියෙන ක්‍රමවේදය තමයි යා මුලින්ම මෛත්‍රිය කියන හැඟීම හඳුනා ගන්න ඕනේ. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා. අනේකට අපිට උදාහරණයකට ගන්න පුළුවන් තමන් බොහොම ගෞරව කරන ගුරුවරයෙක් වගේ අරගෙන අනේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ සුවපත් වේවා දුකින් නිදහස් වේවා ඒ වගේම සපැත්තෙක් වේවා කියලා මෙනෙහි කරද්දී තමන්ගේ හිතට අමුතු හැඟීමක් දැනෙනවා. අමුතු ආදරය කරනවා මිශ්‍ර වෙච්ච හැඟීමක්. මෙන්න මේකට කියනවා මෛත්‍රිය කියලා. මෙන්න මේ හැඟීම යම් තාක් සත්ව කෙනෙක් ඉස්සරහා දිසාවේ ඉන්නවද ඒ හැම කෙනෙක්ම සුවපත් වේවා කියන මේ අරමුණ හක්ගිරියක් පිපින්න යම්සේද ඒකේ අවසන් වෙන්නේ කොහේද කියලා අපි දන්නේ නැහැ සත්‍යෙ. අන්න ඒ වගේ අනන්ත අප්‍රමාණව පතුරවන්නේ කියන ඉදිරි දිසාවට. මෙන්න මේ පතුරවාගෙන වාසය කරද්දී හිත මේක තුන කිඳා බහින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊළඟ පැත්තට පතුරවන. දැන් ත්‍රිකෝණයක් විදියට පිරමීඩ එකක් විදියට පැත්තට පතුරවන්න පුළුවන් ටෝච් එකක් යහුවා වගේ. දෙපැත්තට විසිරලා යන විදියට. මේ පැතරත් පතුරවනවා පිටිපස්සටත් පතුරවනවා ඊළඟ පැතරත් පතුරවනවා. ඒතර මේ සත්‍යයනාවක් නෙමේ මෛත්‍රිය කියන හැඟීම ෆීලිං එක. මේක තමයි පතුරවන්නේ. අර මුලින්ම මේ හැඟීම තේරුම් ගන්න ඕනේ එක්කෙනෙක්ට හරි පතුරවලා. ඊළඟට මේ විදිහට පැතුරුවට පස්සේ උඩට පල්ලෙහෙටත් පතුරවලා මෙන්න දිසා හයම එකට එකතු කරලා එයාට පුළුවන් වෙනවා ඔක්කොම වටේ පතුරවන්න මෛත්‍රිය මුළු දිසා හයට මුළු විශ්වයටම පතුරවන්න. සෝපත් වේවා කියලා. ටිකක් වෙලා කරන් ගියත් මෙන්න සෝපත් වේවා කියන වචනේ අවශ්‍ය වෙන්නේ නැහැ. ආය අරමුණට හිත නංවන්න පුළුවන් වෙනවා සෝපත් වේවා කියන අරමුණට. මෙහෙම නංව වාසය කරද්දී ටිකක් වෙලා යද්දී එයාගේ හිත කිදා බහින පටන් ගන්නවා සෝපත් වේවා කියන අරමුණේ. විශ්වය තුල නිකන් පා වෙනවා වගේ කිදා බහින වගේ අත්දැකීමක් ඇති වෙනවා. මේකට කියනවා මෙත්තා චේතෝ විමුක්තිය කියලා. මෛත්‍රියෙන් හිත නිදහස් කර ගැනීම කියලා. අන්න එහෙම කරගත්තු කෙනෙක්ට පුළුවන් ඇවිදිද්දී වාඩි වෙද්දී වැඩ කරද්දී හැමතිස්සෙම මෛත්‍රී සිතක් සිටින් ඉන්න. ඊපස්සේ ලෝකේ ඕනම කෙනෙක්ව අරමුණු කරලා යාට මෛත්‍රිය විහිදුවා හරින්න. දැන් බුදුරණන්සේ පවා නාලාගිරි අධමනේදී මුළු විශ්වයටම පතුරු ගෝයේ මෛත්‍රිය එක බාර ඉලක්ක කරනවා ඇතාට. ඉතින් මේක තමයි සූත්‍ර පිටකේ මෛත්‍රිය ගැන සඳහන් වෙන විග්‍රහය. අපිට අහන ලැබෙන සජ්ජායනාව සඳහන් වෙන්නේ මේ විසුද්ධි මාර්ග කියන ග්‍රන්ථයේ ඒ දීර්ඝ විස්තරයක් සූත්‍ර පිටකේ විස්තර කරලා තියෙන ওই විදියට මෛත්‍රී වඩන විදිය. ඒක තමයි සූත්‍ර පිටකේ මට මෛත්‍රී කරගන්න කියලා එහෙම කතාවක් නැහැ. මොකද හේතුව දැන් මෛත්‍රිය කියන එක අපි ගත්තට මෛත්‍රිය ඇවිල්ලා භවනා අරමුණක් විතරයි ඇත්තටම. උදාහරණයකට අපි මෛත්‍රී කළා කියලා අපිට ඒක ලැබෙන අනිසංසය තියෙනවා. ඒත් මෛත්‍රිය වඩන්නේ අපි කවුරුත් හොඳ වෙන්නවත්, ලෙඩෙක් සුව වෙන්නවත් එහෙම දෙයකට නෙමෙයි. නිකන් අපි මකිනෙක් මතක් කළා නේ ආ සුවපත් වේවා කිව්වට ලෙඩෙක් හොඳ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වගේ මෛත්‍රිය ඇවිල්ලා හිත එකක කරගන්න තියෙන අරමුණ. මෛත්‍රියත් ඒ වගේ අරමුණක්. ඒ හින්දා වෙන්න ඕන සූත්‍ර පිටකේ සඳහනක් නැහැ කොතනකවත්. ඒ කියන්නේ තමන්ට මෛත්‍රී කරගන්නයි කියලා මම සූත්‍ර පිටකේ සඳහන් කරම තියෙන්නේ. මෛත්‍රී සහගත හිතක් අරමුණු කරගෙන මේ හිත ඉදිරි දිසාවට අප්‍රමාණව වතුරවාගෙන වාසය කරයි කියලා. මේක තමයි විග්‍රහය වෙන්නේ සූත්‍ර පිටකය තුළ. ඊතර දීර්ඝ විස්තර ඔක්කොම පසු කාලීනව ගියවිච්ච විස්තර සත්‍ය වෙනත් පුළුවන් අසත්‍ය වෙනත් පුළුවන් දන්නේ නැහැ හරියට කියලා. හැබැයි සූත්‍ර පිටකයේ තිබු විදිහට සිද්ධ කරොත් ධ්‍යානගත සමාධියක් ඇති කරගන්න පුළුවන් කියන එක අත්දැකීමෙන් මට සාතික වෙන්න පුළුවන්. මොකද අපි කොච්චර සජ්ජායනා කරත් අපිට ධ්‍යානයක් උපදවා ගන්න බෑ කවදාවත්. මොකද කියන්නේ හිතට අරමුණක් තියෙන තාක්කල්, විතක්ක ਵਿਚාර තියෙන තාක්කල්, වචන තියෙන තාක්කල් ධ්‍යානයක් උපදින්නේ නැහැ හිතට. අධික සමාධියක හිතපත් වෙන්නේ නැහැ. වචන තුළම ගැඹිවි නැති සිද්ධ වෙනවා මිසක. ඉතින් වචන නැති තැනක තමයි චිත්ත සමාධියක් තියෙන්නේ. වචන ඉක්මවා ගිය අවස්ථාවක. නිකන් අර සරල ත්‍රිපිටකය කියලා මැප්ස් එහෙම තියෙනවා ගහලා බලන්න පුළුවන් මෙත්තා සහගත සූත්‍රය කියලා. තව එක එක මෙත්තා කියලා ගෙවට පස්සේ සූත්‍ර ගණනාවක් වෙන්නනවා. ඒ සූත්‍ර හැම එකකින්ම විස්තර වෙන්න ඕන ඔය විදිහට. එක පැත්තකට වතුරවාගෙන වාසය කරයි කියන්නේ.
Tawabe Swamin Vahansayan kita prasnaya kum kar dinno. Swamin Vahanse avasarai thiru maha sangharatnini. Mang ahanne daane sile bhavana kiyana tivida punyakriyawan anga sampurna karakenekuta pamanai kiyala nivan dakinnata puluwak ehema kenekuti kiyala sandahan wenawa. Etakota diya beraliya malak kadala puja kala nivan dakki kohomada kiyala pahedili karala. Daane sile bhavana dahima baluwoth samaharak minissu surawa paane karala hitipu aya pawa budhudanasge bana haddi sarva sampurnen arahatwata patuvicha avastha thiyena dharmaye. Etakota eka uttarayak thamai me daana sila kiyana ewa api awashya pamanata godak durata pera jeevithala purala thiyennat puluwa. Ilaga vishesha uttare thamai eya yam avasthawaka man me dan idala sidvat wenawa kiyala adhisthana kati karagathada ane ethana me yage sile sampurnay. Ewa wage man me damma metana idala hemadema atharinawa kiyala sarva sampurnen adhisthanayak gathada ethana ethana daane sampurnay. Ewa wagema bhavanawa thula hita me mohote ekagra karagena pancaskandhe hitin athaharala daganna puluwan unada yam kenekta ane ethana prajnyawa bhavanawa sampurnay. Ane e widiyata siddha wela thamai e aya punchi banapadayak gahaddi arahatwata pat wenne. Ekata sainuta pat wenna puluwanda ape swaminahata. Vida bahawana kiyana vida punyakriyawan sansare karapu yattoda naththam diye beraliya malak kadala e aathmedima nivan dakinnata hetuwak unada kiyala thama pahedili karala denna. E pera jeevithata puhunuwath aniwaryenma tiyenne athi ape swaminwahanse. E wagema e jeevithaye ara karapu pine saha eke adhisthane balawathkamatama eka ehema siddha wenna athi. Mokada apita ona pinkamak siddha karala api pinkam karala apita adhisthana karanna puluwan nivan balaporottu wenna puluwan wenada yak adhisthana karanna puluwan. Habai adhisthane hari eke tiyena mattam samaharak kene kisi vishwasayak nathuwa adhisthana karanawa ani mata nivan dakina labewa mehema kiyata. Ith ehema kene adhisthane yak ikmanta malpala gannuwenne naha. Habai yam kene maha shraddhawen yukthawa nikam wewula wewula adhisthana karanawa me karapu pinkamen mata me jeevithayema authum arahatwe sakshat wewa kiyala adhika shraddhawen adhika vishwasayakin. Anni adhisthane tamanta aniwaryen prathipala ganala denawa. Ith ee adhisthane balawathkamath ekata ekanthayenma hethu wenawa athi. Terima kasih banyak sahabat Nasa. Ilang tapi tahu prasnya kamu karena tiap hari. Abidaran memikirkan itu lebih khususnya ini asal tiennya bawa tuh nggak terbedal tiennya partit sampad. Hebat ini sutra memikirkan itu tiennya sahabat Nasa ini mohon tuh lulus akasuna partit sampad ya kan. Ini prayogiwa kumak bedagat dengan apa kita lebih bodoh pahal dengan puluhan sahabat Nasa. Palawini karanawa ekeni abhidharma budhunase desana karanna karanne divya loke deviyanta sutra gatha dharmaya thamai minisunda desana karana samahara kata ekak desanawai kiyanne e desanawa ahala egullo eka purudu kala rahat wenawa. Etakota dan makin paugatika adahasak vimasuwoth mata kiyanna tiyenne abhidharma kiyala kiyanne dharmaye saha loke gana භෞතික විස්තරය දැන් අපි විද්‍යාව ඉගෙන ගනිද්දී භෞතිකව ඉගෙන ගන්න මේවා මේ පරමාණු එකතු වෙලා හැදිලා තියෙන්නේ මේ වගේ ස්වභාව එකතු වෙලා හැදිලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ මේක ගැන තියෙන භෞතික විස්තරය තමයි අපි ධර්මයේ සඳහන් වෙන්නේ. හැබැයි සූත්‍ර පිටකේ සනිකව සඳහන් වෙන්නේ මෙන්න මේ විදියට කරොත් මේ විතර හිත නිදහස් කර ගන්න පුළුවන් කියලා. එතකොට අච්චර ලොකු දැනුම් සම්භාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිවම කෙනෙක්ට නිවන අවබෝධ කරන්න. ඒක ඇවිල්ලා දැනුමක් ප්‍රඥාවක් වෙන්නේ නැහැ. Iti anne wagemai sutra pitake apita paricca samuppadaya gattat vistara wenne me mohote nodanna kama hinda avidyawa hinda mata penenawa mata ahenawa attawa washin tiyana dewal mata penenawa attawa washin tiyana sabdayak mata ahenawa kiyala menne me mamai lokeyai kiyala ganna swabhawaya hinda duka athi wenawa kiyala
mamai loke ayi kiyala ganna swabhawaya nodanna kama nathi vetti duka nathi wela yanawa kiyana widiya pariyaya habai abhidharma thula vistara wenna bhautika siddha karana pariyaya atheete jeevithaye karma hinda me jeevithe vipaka dena me vikri hinda mege thiyena tannahawa inda ilaga jeevithayata nevathaka yanna wenawa kiyana bohoma olarika widiye bhautika sankalpayak habai sutra pitake thula bohoma siyum widiye dukin nidahas wenna hetu wenna widiye ikene pradhana lakshanayak thamai sutra pitake abhidharma pitake sutra pitake hemathisima sarlai habai gaburui sarla mokak hindada sankirna vistara vivarana nathi hinda sarlai habai hitanna hitanna hita gaburata yanawa hita kida bahina gatiya thiyena sutra adhyayana karaddi bohoma gaburak bohoma habawunu rahasa sagunu avabodayak sutra gata dharma thula hangila thiyena e hinda sutra gaburui habai sankirna nathi hinda sarlai abhidharmaya thula ehema hangunu rahasak naha බොහොම විස්තර සහිතව දැනුම් සම්භාරයක් විදිහට බෙදලා විවරණය කරලා තියෙනවා. ඒක අපිට භෞතිකව ගති කරගන්න දැනුමකට කාට හරි කියලා දෙන ලෝකය ගැන විස්තර හරි පැහැදිලි කරන්න බොහොම ප්‍රයෝජනවත්. නිවන අවබෝධය සඳහා ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා දක්වන්න පුළුවන්. සූත්‍රවල පැහැදිලි කරන එක ධර්ම න්‍යායක් වුණත් ප්‍රමාණවත් වෙනවා කෙනෙක්ට අරහත දක්වා යන ගමනට. මොකද සූත්‍ර පිටකය තුල නැවත නැවත අවධාරණය කරන්නේ මේ තත්පරය තුල අවදිමත් වෙන්න කියලා. තප්පරයක්වත් අතීතර යන්නේ නැතුව අනාගතර යන්නේ නැතුව මේ මොහොතට නොඇලී වාසය කරන්න කියන. ඉතින් ඒක අපිටමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒකට මූල බීජය තමයි කාර්ය විවේකය. විවේකේ නැත්තම් කිසි දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. අපිට විවේකේ හොයාගන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ කෙනෙක්ට ගහක් ආරාමයක පැවිදිලා කාය විවේකේ හොයාගන්න බැරි නම් ආරාමය අතහැරලා දාලා ගහක් මුලට යන්න කියනවා. ආරාම වාසය කරන එක අතහැරලා දාලා භික්ෂු සංඝය අතහැරලා දාලා ගහක් වලට කියලා වාසය කරන්න කියනවා කාය විවේකය හොයාගන්න. අන්න එහෙම හිතලා භවදා කරන්නයි කියනවා. ඉතින් එහෙම නැතුව එහෙම වීර්යයක් ගන්න බැරි නම් එකත් එකදම මෙතේ බුදුන් දැකවත් නිවන් දකින්න නම් හම්බෙන්නේ එකක් නැහැ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපේ ගාල්ලේ රතුළුව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට පැණයක් දුම් කරන තුන වහන්සේ. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞතම ස්වාමීන් වහන්සේ. සීලයක් නැතුව භාවනාවක් කරන්න පුළුවන්ද? සීලේ නැතුව භාවනාවක් සිදු කිරීමේදී භාවනාව හරියට වැඩෙන්නේ නැති ප්‍රශ්නයක් උද්ගත වෙනවා. මේ සීල සම්පන්නව සිද්ධ කරත් හැබැයි යා භාවනාව කරන්න ගනිද්දී මම දැන් ඉඳලා හරියට සිල්වත් වෙනවා කියලා අදිෂ්ඨාන පිළිහිටවාගෙන භාවනා කරොත් භාවනාව හරියන්න පුළුවන්. හැබැයි යම් කෙනෙක් කාලාන්තරයෙන් සිල්වත් වෙලා ඒ සීලේ නුණින් මෙනෙහි කරලා භාවනාවට වාඩි වෙනවා නම් භාවනාව වැඩිීමේ ලොකු ප්‍රගතියක් අපිට දකින්න තියෙනවා. මොකද හිතේ ලොකු ප්‍රබෝධයක් තියෙනවා සීලය මතක් කරද්දී, සීලය ආවර්ජනය කරද්දී. ඒ ප්‍රබෝධයෙන් හින්දාම තමන්ට භාවනාව හොඳින් වැඩෙන ගතියක් තියෙනවා. ඉතින් සීල සම්පන්න වීම භාවනාව වැඩ භාවනාව වැඩි වීමට ගොඩක් ಉಪකාරී වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ ස්වාමීනි. තිරුවන් සරණයි වාසේ. තවත් අපි ස්වාමීන් වහන්සේලා මොකද ප්‍රශ්නය කියමු කරන්න තිබෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. මම දැකලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ YouTube එකේදීම දාලා තියෙනවා මේ රහතන් වහන්සේලා රහත් වෙලා ඉන්නවා කියලා. මේ එනකොට මම එහෙම අහලා නැහැ රහත් වෙච්ච කෙනෙක් මේ එහෙම කියන්නේ නැහැ කියලා. මම අහලා තියෙන විදිහට පොත්පත් කියලා කියන විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ රහත් වෙච්ච මහණුන් වහන්සේලා ඉන්නවා කියලා මම අහලා තියෙනවා. එනකොට අපිට මේ කාලේ බැරිද එහෙම රහත් වෙන්න කියලා තමයි මට අහන්න තියෙන්නේ. මේ ජීවිතේ රහත් වෙන්න පුළුවන් මාර්ගඵල ලබන්න පුළුවන්. හැබැයි දැන් කාලේ ඒක මාෆියාව කරගත්තු පිරිසකුත් ඉන්නවා. එහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් YouTube එකේ බහුතරයක් ඉන්න අබුරුකාරය. සමහරක් අය රැවටිච්ච මිනිස්සු. එහෙම අයත් ඉන්නවා. සමහරක් මානසික රෝගීන් වෙන්නත් පුළුවන්. ඒවත් දන්නේ නැහැ අපි. ඉතින් භික්ෂුන් වහන්සේ නමක් අරහත් වෙටපත් වුණොත් කියන්නේ නැහැයි කියලා එකක් නැහැ. කියන්න පුළුවන් සංඝයාට. උපසම්පදා භික්ෂුවකට උපසම්පදා භික්ෂුවකට කියන්න පුළුවන්. ඒ කාලේ පවා ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා අනිත් ස්වාමීන් වහන්සේලාට කියනවා රහත් වුණාට පස්සේ කීන මම ඉපදීම ෂය වුණා බබසර වාසය සම්පූර්ණ කළා ඔය පාටේ පිටින් තියෙනවා කීනා ජාති උසිතම් බ්‍රහ්මචාරියන් කතං කරණියා කියලා. හැබැයි විනය සිට පදයක් විදියටම අපිට තහංචි පනවලා තියෙනවා ගිහි ඇත්තොත් එක කියන්න යන්න එපා කියලා.
Tukar yang kini prosedi yang kita tuh istirahat kian ana. Yang ini sila yang anak prasna artek matu eno. Yang kita rahatan hanya nama kok masih sila kada kan no? Tapi anak prasna artek matu eno. Itu etena prasna arti eno. Kita rahatan hanya nama kita ikut kian lebari kamak nih. Rahatan hanya kita sebuah hobi masalah hanu ini. Dalam lagi hal yang aneh itu nama hanya itu. Ikan ini. Padu matara me mama minisut tu dau keran none kira tak kima kuna sih dati bentine. Anit tayap kau ini sasering galuan none ini. Eh mata hasil kuat dati bentine. Muka hita eta rang kis. Kisi masih tuh ilah kita eneh. Anukampawa kuat denin ne. Jadi guna sih kita, wajre kudne, krode kudne, maithri kudne, anukampawa kudne. Hemeka kimihis. Eka irahatan asih nama kita sopahwe. Adum tarve begolok bau udah ukuran none kira waktu kita ne. Ding kita mata udah ukuran ne karena aku udah agak tuh misak. Ihtar ekapar sih tuh ilah kita eneh ne. Pani mungkin cuma udah ukuran none banyak iya none kira lah. Petak kerela, kene kerela, kisi m. Arumna kita gede ini tu ina puluhan tahun baru unah saya kiamati hitat abad yang nudi buh menidah sewa saya keran unah saya balang ino aikian ini mana rahatan unah saya nama padia kelabagan balapur itu ino agak kira pirunan pada dawas ini kabalang ini kau dah tu memerin ini kia balu balai ino aikian deh masa bahaya tu ini rahatu jekin ini Sawinwasa tawat, nevata tawat rasanya kyunkan kino sawinwasa. Ati reka bahasnya sawinwasa. Ape pasai budur jalan nuhansa lagana api ahalati gino. Ape budur jalan nuhansa ekta puang kawan tibuna kodiwa kodi ganang. Niwan dakkan nata dharumaya kiyadhin. Pasai budur jalan nuhansa kini kutte. Yang kini kutte dharumaya awobodha karala dene bari. Api sama sama dua rek pagi, mereka bedala, mereka kerala, ikhya pariyan, valin, mereka panchaskan dewi tidak bedala, ayat dewi tidak bedala, dahatu dewi tidak bedala, mana mihma gunut mihma menawa kita darma desa nak kerjakan nabe. Jadi api guna darma desa nak kerjakan ni, mama kira dia agni mana kia? Atau utren kio kata dia ni mat pahdi dikala. Itu kat budu kini kita sama tamai mereka wasir naga nak puluan tu ini. Pasir budu raja nak selam kerja ni kan kia nak puluan? Dengan pasir budu raja nak selam pasir budu tu patu ni dia, kagung wisan sutre sedahan menawa. Eke kata wajib dapat hadir kerana no, samahara pasi budur budu eno, kene thamangi dewi ake walulu kelila bima betul ya neka tak hitti, walulu kelila bima betul hitti, makai jiwitat mih menati bila ya nawane, hitat menati bila ya nawane, eba ke kelila dah, dari ti maha khalakiri bap, jiwitay atahari nata rasa bahaya balawat bila pasi budu tu sahaja tu no itu nama, ane maha parinta ti nuntu meune. Minyak bagi dewa sendiri bena. Jika samarak kaya unagas, meri la bimbang titi, eka balang itu rahat bena. Samarak kaya yubde ke minusu meren wada kiti, mir yubde lagi hilin nasi rahat bena. Fasih budha tu lepat bena. Ti minyak eka ni fasih budu erik esok bahave. Bae unahasir terin ne, macam ni nagan ne, kumud budu ne kira. Ebae ini saru sampurni masa, mana mesti hula google la dah lah kiti. Aneh esok bahave tu, fasih budu rai nasi lama kiti ni. Ika, oh titi kian dah pulu. Dukai jiwa ini, dukai hidup ini asa kiri mai, asa orang itu dukai naik kian. Orang itu kohomade ikut berhadir, bistera berbahagia kerana teriinnya. Kohomade ikut 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 Saminansa pasai budu berikukai, lutra budu ham budu kenukai, tiada benda kumat kira produk hadir kerja. Paramita vele benda sekatut rahat benda dasar paramita pramanat. Lagat pasai budu benda dasar paramita sah dasar upa paramita awasnya. Lagat saman sambudat terdapat benda dasar paramita dasar upa paramita sah dasar paramatta paramita kira tiham own benda. Ekianne dengan dasar paramita itu dia tiada sila dan maithri yasim praknya yang nanti minyaknya paramita nikam piri mempramana. Pasai budu enna na, tamangge syarire kotas dan dilat, tamangge syarire ama he ni aksi tak keragena, dasar paramita puran enna. Ane mana kira dasar upa paramita kira. Tapi sama budu enna,
මේ පාරමිතා 10 පුරන්න සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතේම නැති කරගෙන ජීවිතේ දන් දීලා පාරමිතා පුරනවා තමන් ඉවසීම පුරුදු කරන කෙනෙක් තමන්ව මරලා දානකම් බලන් ඉන්නවා ඊළඟට මෛත්‍රිය පුරුදු කරන කෙනෙක් මරද්දි බව මෛත්‍රිය පුරුදු කරනවා මේ වගේ තමන්ගේ ජීවිතය පරදුවර තියලා පාරමිතා පුරන්න සිද්ධ වෙනවා බුදු වෙන්න ඔක තමයි මූලිකම පාරමිතා පැත්තෙන් තියෙන වෙනස එතකොට පසේ බුදුරෙකේ ස්වභාවය උන්වහන්සේ මේ චීවර සේනාසන ගිලම්පස මේව ගැන මේ අපේ සංඝයා වහන්සේ නමක් විදිහට තමයි හැසිරෙන්නේ එතකොට උන්වහන්සේ තනියම වාසය කරනවා සාමාන්‍ය හාමුදුරු කෙනෙක් වගේම කැලේකට වෙලා හැබැයි උන්වහන්සේට ධර්මය කියන්න තේරෙන්නේ නැහැ අවබෝධ කරගත්තේ මොකක්ද කිව්වොත් වචන නැහැ කියන වචනෙත් නැහැ කටට ගලාගෙන එන්නේ නැහැ කොහොමද විස්තර කරන්නේ කියලා. ඒකයි බුදු කෙනෙකුගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කියන්නේ. බුදුරණන් වහන්සේ මේක නොඑක් ආකාර පරියායේ පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් සර්ව සම්පූර්ණ පාරිශුද්ධ නිවන් මඟ බබසර දේශනා කරන්න පුළුවන්. මේ දේශනා කරපු දේ අල්ලගෙනනේ අපි එහෙම එහෙ කරකවල දේශනා කරන්නේ. අපි හොයාගත් දෙයක් නෙමෙයි. ඒකයි දේශනා කරන්නේ තථාගතෝ ජානාති අහං න ජානාමි කියලා හික්මෙන්නේ කියලා. තථාගතයන් වහන්සේම දන්නාසේක මම නොදන්නාසේක කියලා. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නමක් විභජ්‍යවාදී කියන්නේ එහෙම නිසාන ධර්මයේ ගාලක් බුදුරජාණන් වහන්සේගේ පාඩයක් විදිහට නැහැ. මිලින්ද ප්‍රශ්නේ තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ විභජ්‍යවාදී කියලා. ඒක එහෙම ගන්නත් පුළුවන් බෙද බෙදා දක්වන්නයි කියන්නේ. ඒක බුද්ධ භාෂිතයක විදිහට නැහැ. හොඳයි. ධර්මය අවබෝධ කර දෙන්න බැරි හේතුව කොහොමද ස්වාමීන් වහන්සේ? උන්වහන්සේට ඒක වචනෙට නගා ගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මොකද ස්වාමීන් වහන්සේ නිවන් දකින්නවා කියන්නේ අරහත් වෙටපත් වෙනවා කියලා කියන්නේ තණ්හාව නැමැති හුල ආසාව කියන එක මට දුකක් දෙන්නම තියෙන දෙයක් කියලා තේරුම් අරගෙන මේ රූප වලට ශබ්ද වලට ගඳ සුවඳට මේ මොහොතේ ඇතිවන ආසාව මෙතනම ප්‍රහාණය කරලා දාන එක. ඔය කිරිමන්ද සූත්‍රය අහලා තියෙනවා වහන්සේලා අහලා ඇති කියනවා උපන්නානං කාම විතක්ඛ නාදි වාසේති භජහති විනෝදේති භ්‍යාන්ති කරෝති යන භවං ගම්මේති කියලා. තමන්ට මෙතන ආසාවක් ඇති වෙනත් එක්කම නාදි වාසේති ඉවසන්නේ නැහැ ඒක එතරම් අයින් කරනවා. භජහති ප්‍රහාණය කරලා දානවා. විනෝදේති විනාශ කරනවා. මේ ආසාවක් ඇති වෙන මොහොතේම කරන්න කියන්නේ. භ්‍යාන්ති කරෝති නැතරම නැති කරනවා. අනභවං ගම්මේති නැවත උපදව ගන්න දෙන්නේ නැහැ. නිකන් මෙන්න මේ වගේ. කවුරු හරි මේ ගෙදරට ඇවිල්ලා එහෙම නැත්නම් කුටියට ඇවිල්ලා ඇතුල් වෙන්න හදනවා. එයා ඉවසන්නේ නැහැ නෑ ඒකට යන්න කියනවා. එක නිකන් ආදි වාසෙති වගේ. ඊළඟට මේ මොනෝසේ ආයෙ එනවා. ඊට පස්සේ ඔබ එයාගේ ඉල්ලනක් දොර වහනවා. දොර නිකන් ලොක් කරනවා. එතකොට ඒක නිකන් පජහති වගේ. ඊට පස්සේ ආයෙ මොනෝසේ දොර අරගෙන ඇතුල් දෙන්න හදනවා. ඊට පස්සේ එයාගේ ඉල්ල දාලා දොර ලොක් කරගන්නවා. එතකොට නිකන් විනෝදේති. ඊට පස්සේ මේ මොනෝසේ ගේට්ටුවෙන් එළියටම දානවා. ඊට පස්සේ මේ මොනෝසේ හරියන්න ගේට්ටුව අරගෙන ආයෙ එනවා. ඒක මොනවාද භ්‍යාන්ති කරෝති වගේ. ඊට පස්සේ ඒ හරියන්නේ නැහැ ආයෙ එනවා. ඒතොල් තම මොකද කරන්නේ? මේ මොනසේ අරන් ගිහිල්ලා ගේට්ටුව හිටියත් දාලා ගේට්ටුවත් අගුල් දානවා. ඉබ්බෙකුත් දානවා ගේට්ටුවට. නැවත එන්න බැරි වෙන්නම හදනවා. මෙන්න මේ වගේ යම්තාක් කාම විතරක්යක් ඇති වෙනවද? හිංසා කරන්න හිතෙනවද? කීන්ති යනවද? යම්තාක් අකුසල ධර්මයක් විතර ඇති වෙනවද? එතනමයි එකත් එක සරණ කරන්න තියෙන්නේ. ඉතින් එහෙම කරපු කෙනෙක්ට තමයි උපරිම අවුරුදු 7ක් ඇතුළත රහත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒකයි බීරිය මේ මොහොතේ අරබන්න සිද්ධ වෙනවා. පොඩ පොඩ හරි බහුනට පුරුදු වෙන සිද්ධ වෙනවා. එහෙම පුරුදුනොත් පුළුවන් වෙනවා. අර කිව්ව විදිහට පහන සංඥාව අපි ගිරිමනන්ද සජයනා කරනවානේ. උපන්නානං කාම විතක්ක නාදි වාසේති පජහති විනෝදේති භ්‍යාන්ති කරෝති යන භවං ගමේති කියලා. ඒක ඇත්තට අපේ චිත්තවල ප්‍රායෝගිකව වඩා ගන්න ඕනේ අපි. නිකන් සජයනා කරලා වැඩක් වෙන්නේ නැහැ. කාම සිතුවිල්ල ගැට වෙනවත් එක්කම මොකද ඒක ප්‍රහාණය කරන්නේයි ඒ සිතුවිල්ල අපිට අනාගතයේ ලබන සැපයක් වෙන්නලා මේ මොහොතේ අපි දුකටපත් කරනවා. අපිට වෙහෙසක් වෙනවා, පීඩාවක් වෙනවා. ඒක පපුව වෙනච හුලක් වගේ ඊට පස්සේ මතක් වෙන වාරයක් ගානේ. පපුව පිච්චෙනවා. ඒකයි කාමයේ ස්වභාවය. මේක මේ විදිහට තේරුම් අරගෙන ඇති වෙනවත් එක්ක මම මේකට රැවටෙන්නේ නැහැ. මේක මේ මායාවක් කියලා තේරුම් අරගෙන සතුටවසන්නේ නැහැ. ප්‍රහාණය කරනවා, විනාශ කරනවා, නැවත නැතරම නැති කරනවා, නැවත උපදව ගන්න නැති වෙනවා, හික්මනවා. මේක තමයි ප්‍රතිපදාව. අද බිම්මා ස්වාමීන් වහන්සේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට වහන්සේ කෙනෙකුට ධර්ම අවබෝධය කරලා දෙන්න බැරි යම්කිසි එකක් අකුසල කර්මයන්ට සංසාරේ කරපු ඒ වගේම අතිරේක පාණ්‍යයක් තව අපේ ස්වාමීන් වහන්සේලා ඉන්න ඕන තරම් උගත් සාමුදුරු පොත්පත් කියන නිකන් ඕන සාකච්ඡා කරන්න පුළුවන් ධර්මයේ නමුත් පිරිසකට කියා දෙන්න බැරි අදීසි ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්න හොඳ උගත් සාමුදුරේ මොකද එහෙම වෙන්න හේතුව සංසාරේ කරපු අකුසල්ද කියන එකයි දැනගන්න ඕන මොකද්ද හේතුව කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේට එහෙම බැරි වෙන්න හේතුව ස්වාමීන් වහන්සේ අකුසලයක් නෙමෙයි
ඒක කියලා දෙන්න පුළුවන් මට්ටමට පාරමිතා පුරලා නැතිකම. දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙන්න පුළුවන් මට්ටමටම දස පරමත්ත පාරමිතා පුරනවා. තමන්ගේ ශාරීරිය දන් දීලම ජීවිතේ නැති කරගෙනම. එතකොට ඒකට අදාළ පාරමිතා නැති හින්දායි පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන්න තේරෙන්නේ නැත්තේ. නැත්තම් උන්වහන්සේගේ අඩුපාඩුවක් හින්දා නෙමෙයි කියන අකුසලයක් හින්දා නෙමෙයි උන්වහන්සේට පාරමිතා නැහැ. එච්චර පිං කරලා නැහැ. ඒක තනියම කනිත් කෙනෙක්ට වැහැදිලි කරලා දෙන්න තරම්. ඒකයි හේතුව. ඉදකට අර ස්වාමීන් වහන්සේලා අතර අනිත් අය කියලා දෙන්නේ බැරිකමට හේතුව තමයි ඒක එකක් අනිත් අයට ධර්මය කියලා දෙන්න ප්‍රාර්ථනාවක් තියෙන්නත් ඕනේ. පුළුවන් හැකියාව. ඒ වගේම සසරේ පුරුදු කරලා තියෙන්නත් ඕනේ. ඒ වගේම යම් කෙනෙක්ට ස්වාමීන් වහන්සේලා අතර යම් කෙනෙක්ට කියලා දෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට තමයි අකුසල කර්මයක් බලපානවා වෙන්න පුළුවන්. හේතුව මොකද? අපි කියලා දෙන්නේ බුදුහමතුරා කිව්ව එකනේ කොහෙන් කියත්. දැන් පස්සේ බුදුරජාණන් වහන්සේට වෙන්නේ කියලා දෙන්න උන්වහන්සේ දන්නේ නැහැ. දන්නේ නැති වෙන්න හේතුව උන්වහන්සේට ඒක පුරුදු කරන්නේ. උන්වහන්සේකට අදාළ පාරමිතා පුරලා නැහැ. දැන් අපේ හමුතුරු කෙනෙක්ට කරන්න බැරි වෙන්නේ හේතුව එක්කෝ සසරේ පුරුදු කරලා නැහැ. එක්කෝ මොකක් හරි අකුසල කර්මයක් හින්දා. කාට හරි කරන කෙනෙක්ට ඉස්සර විහිළු කරලා හරි මොන හරි හේතුවක් හින්දා. ඒක ස්වාමිනාස්ලා ගන්න ගණිත යද්දී වලතුරට ඒක අකුසලයක් වෙන්න පුළුවන්. ඕ ප්‍රාර්ථනාවක් නැති කමක් වෙන්න පුළුවන්. හැබැයි පසේ පුදුරන් අසලාගෙන කතා කරද්දී උන්වහන්සේ ඊට අදාළ පාරමිතා පුරලා නැති හින්දා එහෙම වෙන්නේ. ඒ කියන්නේ සායනුවන් දැන් ලෞකිකත්වයේ කට්ටියටත් එක එක දක්ෂතා දිනනෝනේ ගති ස්වභාවය ඒ වගේ දෙයක් නිසා ඒ වගේ ස්වභාවය. තිරුවන් සරණයි සායනුවන් සර් මේ ඊළඟ ප්‍රශ්නේ මට ඔබ වහන්සේ දෙ යොමු කරන් තියෙනවා. සතිපට්ඨාන භාවනා වැඩිවීමට පෙර ඔබ වහන්සේ මාර්ගගත භාවනා කියලා දෙයක් හඳුන්වා දෙනවා. ඒ කෙටි මානසිකාර ක්‍රමය. ඒක ඇති වැදගත්කම පොඩ්ඩක් පැහැදිලි කරගන්න. සතිපට්ඨාන භාවනා එක්ක වැඩිවීමට ඒ උපකාර වෙන්නේ කොහේද කියලා පස්සේ සරලව පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඔය භාවනාව ගැන කතා කරද්දී බුදුරජාණන් දේශනා කරනවා මුලින්ම ධර්ම ශ්‍රවණය කරන එක තමන්ට නිවන් දකින හේතු වෙනවා කියලා. ඒ වගේම ධර්මයේ නුවණින් මෙනෙහි කරන එක ඒ වගේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන එක හේතු වෙනවායි කියනවා. සත්‍යයනා කිරීම හේතු වෙනවායි කියනවා නිවන් දකින්න. මෙන්න මේ වගේ ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී යම් කෙනෙක් අවබෝධයක් ලබන්න පුළුවන් වෙනවා. ඉතින් භාවනාවකට ආධුනිකයෙකුට බොහොම හොඳයි විපස්සනා වගේ කොටස් පැහැදිලි කරගනිද්දී අර guided meditations කියලා අපි කියන්නේ ගුරුවරෙක් කියනවා මෙන්න මේ විදිහට හිත මෙහෙවන්න කියලා. ඒ විදිහට මෙහෙවීම සිද්ධ කර කර විපස්සනාක් වගේ වඩනවා නම් ඒක ආරම්භයක් විදිහට බොහොම සාර්ථක ක්‍රමවේදයක් විශේෂයෙන්ම විපස්සනා කොටස් වලට. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි. අපි දැන් මේ මොහොතේ සකස් වෙන පටිච්ච සමුප්පාද තුල අපි සාමාන්‍ය ජීවිතයේ කොහොමද මේ පටිච්ච සමුප්පාද ධර්මතාවේ භාවිතා කරලා සාමාන්‍ය ජීවිතයේදී එදිනදා ක්‍රියාකාරකම්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි සම්පජඤ්ඤ භාවනා කියන එක සිදු කරනොත් විදර්ශනා කියන එකක් සාමාන්‍ය ජීවිතයට ගල්පගන්නේ කෙසේද කියලා සරල පැහැදිලි කිරීමක් දාණයට පෙර ස්වාමීන් වහන්සේ. අපිට මඟදී කලින් අමතකුණා මගෙන් ප්‍රශ්නයක් විමසුවා මේ මොහොතේ චතුරාර්ය සත්‍ය දකින්නේ කොහොමද කියලා. එතකොට අපි කතා කරගෙන ආවා දුක කියන ස්වභාවයේ ස්වභාව තුනක් තියෙනවා. එකක් දුක්ඛ, ඒ කියන්නේ සාමාන්‍ය විභාගයේ කියන දුක, විපරිණාම දුක, විනාශ වීමේ දුක. ඊළඟට සංඛාර දුක්ඛ කියලා. සංඛාර දුක්ඛ කියලා කියන්නේ හිතේ මමයි ලෝකය කියන හිතා ගැනීමම දුකයි කියන ස්වභාවය. ඒ කියන්නේ දැන් මගේ සත්‍ය ඇත්තටම ඇහෙන බවක් විතරයි. හැබැයි හිත කියන්නේ ඇත්ත වශයෙන් තියෙන සත්‍යකුත් තියෙනවා, ඒක අහනවා මමකුත් ඉන්නවා කියලා. එහෙම තමයි පෙන්නන්නේ. මේක ඇත්තටම දුක සකස් කර ගැනීමක්, හිතා ගැනීමක්, සිතුවිල්ලක්, හිතලුවක්. මෙන්න මේ හිතලුවම දුකයි කියලා බුදුරජාණන් දේශනා කරනවා. දැන් ඔබට මාව පේනවා ඇති. ඇත්ත වශයෙන්ම තියෙන පෙනෙන බවක්. පෙනෙන දැනීමක්. හැබැයි පෙනුනට පස්සේ හිත බෙදෙනවා, අර ඉන්නේ අර හාමුදුරු, මේනේ මම කියලා. මේ බලන්නේ මගේ ඇස් දෙකෙන් කියලා. ඒත් ඇස් දෙකයි රූපය දෙක එකතු වෙලා දැනුණාට පෙන්නුනට පස්සේ හිත දන්න සහාමුදුර කෙනෙක් සාහිත්‍ය දන්න බලන මමෙක් බෙදුනේ. ඉතින් මෙන්න මේක දිහා මෙන්න මේ විදිහට හිතේ සකස් කරන ස්වභාවය, හිතා ගන්න ස්වභාවය, සංස්කරණය කරන ස්වභාවය, අභිසංචේතන කරන ස්වභාවයට බුදුනාසි කියනවා සංඛාර දුක්ඛය කියලා. ඒක තමයි කියනවා සංඛාර දුක්ඛය කියන්නේ. කියන්නේ දෙයක් කර ගැනීමම දුකයි කියන එක. බලන මමෙක්, අහන මමෙක් කියලා දෙයක් පනවා ගැනීමම තැනම හිත බර වෙලා යන වෙහෙසටපත් වෙනවා. දැන් හිතන්න කවුරු හරි ඔබට බයිනවනะ ඒක ඇහෙන බවක් විතර නම් අපිට දුකක් නැහැ. අහන දෙයක් සහ අහන කෙනෙක් කියලා පැනවිච්ච ගමන් අපිට දුකක් වෙහසක් පීඩනයක් ඇති වෙන පටන් ගන්නවා. ඒකයි කියන්නේ සංඛාර දුක්ඛය කියලා. ඉතින් මෙන්න මේ සංඛාර දුක්ඛයට හේතුව
නැවත නැවත අවිද්‍යාවට තණ්හාවෙන් මේකට බැඳෙන්න අපි හිත උත්සාහවත් වෙනවා. කියන්නේ දෙයක් කරලා ගන්නම අහන මමෙක් විදිහට බාර ගන්නම ඊළඟට අහන දෙයක් විදිහට බාර ගන්නම වෙනෙන දෙයක් වෙනෙන මමෙක් කියලා බාර ගන්නම හිතේ පොළඹවන ගතියක් අපි වදගෙන යන ගතියක් තියෙනවා. ඒක ආසාවේ සියුම්ම කෘත්‍යයක් තණ්හාවේ මූලික කෘත්‍යයක්. ඒතර මෙන්න මේක තමයි දුක් සමුදය කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේක නැත්තම් මේකට කරන පෙළඹවීම නැත්තම් දුක නැති වෙනවා කියලා අවබෝධ වෙන පටන් ගන්නවා. මේක නැති කරන්න තියෙන මාර්ගය මේ විදියට අවබෝධයේ සම්මාදිටිය ඇති කරගෙන සිතුවිලි අනුව පවත්තන සිල්වත්ව වාසය කරන නිවැරදි ආජීවයක හික්මිලා මේක අත්‍යත සිටින් දකින්න වීරිය වඩද්දි සිහිය පවත්තද්දි හිත යනුව පිළිපදින්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට ආරෂ්ඨාංගික මාර්ගයෙන් නැති කරන්න පුළුවන් මාර්ගය කියලා ප්‍රතිරූප ගන්න පුළුවන්. දැන් උදාහරණයකට මගේ ශබ්දය තුලින් පවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. හොඳට අහගන්න බලන්න. දැන් මගේ සත්‍යය තුල චතුරාර්ය සත්‍ය කොහොමද තේරුම් ගන්නෙ? මේ වගේ සත්‍ය ඇහෙන බවක් විතරයි. හැබැයි හාමුදුරන්ගේ සත්‍ය සහ අහන මමෙක් කියලා අපිට පැන වෙනවා. අනේ එතකොටම අපිට දකින්න පුළුවන් මෙන්න දුක කියලා. යම් කෙනෙක් මනින්ති තමට දුකක් ඇති වෙනවා. මෙන්න දුක කියලා බයි බලන්න පුළුවන්. තමට ආසාවක් ඇති වෙනවා. කෙනෙක්ව දකිද්දී ආසාවක් ඇති වෙනවා. මෙන්න දුක කියලා එතනම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම එයාව ආයෙ බලන්න ආස හිතෙනවා. මෙන්න දුකට හේතුව කියලා තණ්හාව දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඒකට තියෙන ආසාව බලන්න තියෙන ආසාව මම නැති කරගන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕන. අනේ එතකොට මෙන්න දුක නැති කරන මාර්ගය කියලා තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආසාව සාර සම්පූර්ණ හිතින් මම අයින් කරලා දානවා කියලා තේරුම් අරගෙන අයින් කරපු දැන පිටර හිස් බව කර්මුණ වෙන පටන් ගන්නවා. මෙන්න දුකේ නැතිවීම කියලා අත්දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට හැම ජීවිත අත්දැකීමක් පුරාම තමයි චතුරාර්ය සත්‍ය මතු කරගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය කියන්නේ මෙතන මේ මොහොත තුල අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි. නිවන කියන්නේ අනාගතේ ලබන දෙයකට දැන් කරන තැටමීමක් නෙමෙයි. නිවන කියන්නේ මෙතන මේ තප්පරේ අත්දකින්න පුළුවන් දෙයක්, තමන් තුළ හැංගිච්ච ධර්මතාවයක්. එසේනම් පින්වතුන් අපි දැන් තා පොඩ්ඩකින් දාණයට සායනවාසලාගේ වැඩසටහන මේ නවත්වනවා. අපි සවස වැඩසටහන සඳහා නැවතත් ලින්ක් එකක් යොමු කරන්න. අපි විශේෂයෙන්ම